බස්කවිල් එතකොට මේ භයානක මිනිමරු කල්ලියේ නායකයා තමසේද අහා මගේ නිවැරදි නමත් ඔබේ මතකයට ගන්න දොස්තර මහත්තයා මම රොජර් බස්කවිල් විවිධ අවස්ථා වලදී මං තවත් නොඑක් නම් යොදාගෙන හිටි බව ඇත්තයි නමුත් මං සැබවින්ම බස්කවිල් කෙනෙක් ලේ උරුමෙන් මට හිමි විය යුතු මන්දිරය තමයි බස්කවිල් මන්දිරය මමයි ඒකේ සැබෑ උරුමකාරයා ඒ උරුමේ පිළිබඳ තීරණය විවාදාත්මකයි කීවොත් නේද වඩාත් හරි මම ඇසීමි ඔහු මගේ කම්මුලට පහරක් එල්ල කළේය මීළඟට ඔහු තම අත පිටුපසට ගත්තේය ඒ ෂණිකව ඇති වූ කෝපයෙන් මට එල්ල කළ පහර ගැන කනගාටු වෙන ආකාරයෙනි මෑතක ඉඳලා මම සුළු දෙයටත් කලබල වෙනවා ඒ වගේම මට කේන්ති යනවා ඒකට හේතුව සෑහෙන කාලයක් තිස්සේ මට මුහුණ දීමට සිදු වුණු මානසික පීඩනය මොකක් හරි සැලසුම් කරලා ඒක සම්පූර්ණ වෙනතුරු බලාගෙන ඉන්න ගියාම ඇතිවෙන අසහනය මට දරා ගන්න බෑ දැන් ඉතින් මේ හැම දෙයක්ම බොහොම දුරට ඉක්මනට ඉවර වෙනවා වොට්සන් මහත්තයා මගේ සැලසුම් ඔක්කොම අවුල් කරලා මාව විනාශ කළේ ඔබේ මිත්‍රයා හෝම් සහ ඔබ ඒ හින්දා ඔබට මුහුණ දෙන්න වෙන්නේ බොහොම භයානක මරණයකට මගේ කොඳුනාරටිය දිගට සීතල වී ගියේය දහඩිය විශාල ප්‍රමාණයක් ගලා ගිය අතර රෝමෝත් ගමනේ විය මේ මොකද දොස්තර මහත්තයා මට ඔබේ මූණෙන් නම් පෙනෙන්නේ ඔබ බය වුණා වගේ එහෙම නේද මෙසේ කී ඔහු මහ හඳින් සිනාසුනේය ඊටම විශිෂ්ටයි ඔහු කීය මේ විදිහට පිළිගන්න ලැබීම හරිම ආස්වාදජනකයි මට හුඟ කාලයක් බලාගෙන ඉන්න සිදු වුණත් ඒක වටිනවා යලිත්වරක් ඔහුට ඇති වූ සිනාව නවත්වා ගැනීමට අපහසු බැව් පෙනුනේ තරමක් වෙලා දැත් තිගැස්සෙති උමුතු ලෙස සිනාසුණු ඔහු අන්තිමේදී සංසුන් විය අන්තිමේදී ඔහු මා දැන සිටි ස්ටෙපල්පන් විසින් මුදු ආකාරයට කතා කළේය මේ දෙවන්ත කටයුත්ත මම සැලසුම් කළ එය ක්‍රියාත්මක කළ ආකාරය ගැන එහි සාර්ථකත්වය ගැන ඔබ මවිතයට පත් වෙන්න ඇති ඒ වගේම මගේ දක්ෂකම ගැන පැහැදීමට පත් වෙන්න ඇති මෙහෙම දෙයක් කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි ඒක දිගින් දිගටම ගැඹුරින්ම කල්පනා කරලා සූක්ෂමව සැලසුම් කළ යුතු දෙයක් මහා මොලකාරයා ලෙස ප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් පරාජය කළ හැකි ව්‍යාපෘතියක් කියන්නේ මහා දැවැන්ත කටයුත්තක් එහෙම දෙයක් ඇරඹීමට හිතන එකත් අභියෝගයක් මං ඒ අභියෝගයට අභීතව මුහුණ දීලා ඒක ජයග්‍රාහී ලෙස අවසන් කළා වොට්සන් මහත්තයා මම දන්නවා ෂර්ලොක් හෝම්ස්ගේ අභිරහස් පරීක්ෂණවල වාර්තා ඔබ ඔබේ පාඨකයනට ඉදිරිපත් කරන්නේ හරිම සන්තෝෂයකින් ඔබේ පාඨකින් ඒවා කියවන්නේ ඊටත් වඩා සන්තෝෂයකින් ඉතින් ඔබ දෙදෙනාගේ මේ හපංකම් රසවිඳීම පාඨකින්ට අහිමි කරන්න මම කැමති නෑ මං ඔබට කඩදාසි සහ පෑනක් දෙන්නම් ලියන්න මිත්‍රයා ඔබේ අවසාන අත්දැකීම ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය ඒක මුද්‍රණකරුවන් වෙත යවන්න මම පොරොන්දු වෙනවා ඔබට උවමනා නම් මම ඒක රාජකීය මුද්‍රණාලයේ මුද්‍රණය කරවන්නම් යලිත් ඔහු උස්සඬින් සිනාසීමට පටන් ගත්තේය උමතු සිනාව මදකට යටපත් කර ගනිමින් ඔහු මෙසේ කීය ඒ පොතේ කවරේ මම මෙහෙම දැම්මොත් ඒ ගැන ඔබේ අමනාපයක් නෑ නේද මරුවා සමග සටන් කළ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටහන ලේඛකයා මරුමුවට වැටි දිවියෙන් සමුගත් දොස්තර ජෝන් වොට්සන් හරිම අපූරුයි නේද වොට්සන් මහත්තයා ඔහු යලිත් සිනාසීමට පටන් ගත්තේය මීළඟට ඔහු කීවේ ඒත් දෙවියනේ ඔබ කොහොමද ලියන්නේ මං ඔබේ දෑත්වලට විලංගු දමලනේ මීළඟට ඔහු දෙඩ වූ දේවල් මගේ කනට නොගත්තෙමි තමාගේ හපංකම් කියවූ ඔහුගේ කතාබහෙන් මගේ සිතට දැඩි වේදනාවක් මෙන්ම
කලකිරීමක් ඇතිවිය. මා එතරම් බුද්ධිමතෙකු ලෙස මම කිසි විටකත් නොසිතුවෙමි. එහෙත් මගේ බුද්ධිමත් මිත්‍රයා හෝම්ස් පවා මේ කෛරාටිකයාගේ උගුලේ හසු වුණු සැටි. කෙසේ වෙතත් අප මිය යන්නේ වීරයන් ලෙස බව සිහි කර මම සිත සනසා ගත්තෙමි. තම ජීවිත පූජා කර ග්ලෝරියා කොලින්වුඩ් මැනවියගේ ජීවිතේ බේරාගත් වීරයින් ලෙස හෝම්ස්ගේ සහ මගේ නම් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සටහන් වෙනු නොඅනුමානය. මගේ හැඟීම් වලින් මගේ සිත සැනසීමක් ලබද්දී ඊට බාධා පැමිණියේ බස්කවිල්ගේ මුවින් නිකුත් වූ දේශ සහගත ප්‍රකෝපකාරී වචන වලිනි. ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර වොට්සන් මරා දැමීමට මං මගේ සැලැස්මේ විශේෂ තැනක් දීලා තියෙනවා. ඔබ මරා දැමීමට සිදුවීම ගැන එක අතකින් මට කනගාටුයි වොට්සන් මහත්තයා. ඒ මොකද ඔබ මෝඩ පහේ අසරණෙක්. ඔබේ මිත්‍රයා ඔබව යොදාගත්තේ අඬුවක් හැටියට. කොහොම වුණත් ෂර්ලොක් හෝම්ස් කියන්නේ මගේ සතුරා අංක එක. ඔහු මට සිදු කළ වැරදි ප්‍රමාණය වචනයෙන් කියා නිම කරන්න බෑ. ඔහු මගේ බිරිඳ මට අහිමි කළා. මගේ කීර්ති නාමයේ දැලි ගෑවා. කොටින් ඔහු මාව විනාශයෙන් විනාශයට පත් කළා. ඔහුට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. ඒකේ පළමුවෙනි කොටස තමා මරණ දඬුවම. දෙවෙනි කොටස තමයි කී ඔහු කතාව මදකට නැවැත්වූයේ මීළඟ වචන අවධාරණය කිරීමටය. ඔහු ඒ වචන උසඳෙන් කීවේ තම මුහුණෙන් ක්‍රෝධය පිළිබිඟු කරමිනි. දෙවැනි කොටස තමයි ඔබ වේදනාකාරී ලෙස දුක් විඳමින් ඔහු ඉදිරියේ මිය යන හැටි බලා සිටීමට ඔහුට සිදුවීම. ඔබ තිරිසනෙකුට අන්තයි. මම කෑගැසීමි. ඔබ සිහිවිකල් වුණු යක්ෂයෙක්. ඔබට ශාප කරන්න මට වචන නෑ. නවත්තන්න දොස්තර වොට්සන්. ඔහු කෑගැසුවේ මට බාධා කරමිනි. දැන් ඉතින් අපි ඒ ගැන කතා කරන එක නවත්තමු. ඔහු මා දෙස බලා සිටිද්දී ඔහුගේ දෙනෙතින් නිකුත් වූයේ ගිනිගෙන දැවෙන ද්වේෂයයි. මම නිහඬව බලා සිටියෙමි. සිගරට්ටුවක් දැල්වා ගැනීමට නැවතුණු ඔහු යලිත් කතාව ඇරඹුවේ මිනිත්තු කීපයක් කල්පනා කිරීමෙන් පසුවය. කාටද මෙහෙම සතුටක් ඇති නොවෙන්නේ? ඔහු කීය. මේක කොහොමටවත් දරාගන්න බැරි සන්තෝෂයක්. ෂර්ලොක් හෝම්ස්, ඔබ කියන හැටියට ඔහු තමයි යුරෝපයේ සිටින ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා. සමහර විට මේ තරම් බුද්ධිමතෙක් තවත් ශතවර්ෂයකටවත් මේ ලෝකයේ බිහිවෙන එකක් නෑ. කී ඔහු මහා හඬින් සිනාසුනේය. බඩල්ලාගෙන සිනාසුණු ඔහු යලිත් වරක් බිම ඇද වැටි උමතු ලෙස සිනා විය. අපස්මාරයේ සෑදුණු අයෙකු විලසින් ඔහුගේ දෑත්තා දෙපා තිගැස්මකට භාජනය වූයේ මා කලින්ද සඳහන් කළ අයුරෙනි. ඔහුගේ මිත්‍ර අගුටු මිට්ටා යලිත්වරක් කෝපයකට නියමිත ඖෂධය රැගෙන ආවේය. එය ගිල දමා මද වේලාවක් ගත වෙද්දී බැස්කවිල්ගේ උමතුව යටපත් විය. මොකක්ද මං කිය කිය හිටියේ? මගෙන් විමසූ ඔහු බලා සිටියේ කලින් කියමින් සිටි දේ මුළුමනින්ම අමතක වූ විලසිනි. එහෙත් මිනිත්තුවක් ගත වීමට පෙර ඔහුට කතාව නැවතු තැන සිහි විය. "ඔව්, මම කිය කිය හිටියේ ඔබේ මිත්‍රයා ෂර්ලොක් හෝම්ස් ගැනනේ. මිනිහා මොළකාරයෙක් බව ඇත්තයි. මේ මොහොතේ ඔහු මීතුමේ අමාරුවෙන් මඟ හොයමින් එනව ඇති. කොහෙටද? ඔහු එන්නේ ඔහුගේ මරණය සොයා. හරියට වෘකයෙකු වෙත එන බැටළු පැටියෙක් වගේ. මං ඔබට කියන්නද හොඳ කතාවක්. මම හිතන්නේ ඒක අහන්න ඔබ කැමති වේවි. අපිට තියෙනවා තවත් පැයක් හෝ ඊට වැඩි කාලයක්. මම ග්‍රිම්පන් මඩගොහරුව ගැන කිව්වොත් ඔබ ඉතා ආශාවෙන් මේ කතන්දරේ අහාවි. මම ග්‍රිම්පන් ගොහරුවේ ගිලෙන්නේ නැතුව බේරී ගියේ කොහොමද? සිතින් මවාගත් සිහින ලෝකවල ජීවත් වීමත් තමා ගැන ගාම්භීර ලෙස සිතාගෙන ගෞරවයෙන් පුරාජේරු දෙඩවීමත් උමතු භවයේ එක් ලක්ෂණයකි. තමාගේ සෑම සිතුවිල්ලක්ම සෑම ක්‍රියාවක්ම දෙවියන්ගෙන් තමා වෙත ලැබුණු ඒවා ලෙස මෙම බැක්ස්කවිල් සිතුවේය. දිගු කලක්
අධික ලෙස කායික හා මානසික පීඩාවට පත්වීමත් අන්තිමේදී ඔහුගේ දුෂ්ට ක්‍රියාවලිය ජයග්‍රහණය කිරීමත් ඔහු මෙවැනි මානසිකත්වයකට පත් කරන්නට ඇත. ඔහු අධික ලෙස පානය කළ මත්පැන්ද මෙම මානසික විකෘතියට හේතු වූවා නිසකය. මගේ ජීවිතය බේරා ගැනීමට ඉතිරිව ඇත්තේ කෙස් ගහක ඉඩක් පමණි. සත්‍යය එයයි. මේ ආකාරයෙන් නොනවත්වා දෙටවීමෙන් සිනාසීමෙන් හා මත්පැන්වලින් ඔහු වෙහෙසට පත් වූ ඔහුත් හෝම්ස් මෙතනට පැමිණෙන වෙලාව වන විට ඔහු විඩාපත් වී දුර්වලව සිටියොත් එයින් අපට කෙස් ගහක ප්‍රමාණය හෝ වාසියක් සැලසෙනු නොඅනුමානය. එතනින් එහාට සෑම දෙයක්ම අපේ දෛවයේ අනුව සිදුවෙනු ඇත. බැස්කවිල්, මම බොහොම කැමති ඔහුගේ කතන්දරය අහන්න. එක වචනයක්වත් අඩු නොකර මට ඔබේ කතන්දරය සම්පූර්ණයෙන්ම කියන්න. මම පිළිගන්නවා ඔබ තමයි ජයග්‍රාහකයා. ඔහෙනම් අති දක්ෂයෙක් බැස්කවිල්. ඇත්තෙම ඔව්, මම සැබෑ දක්ෂයෙක් තමයි. එහෙමනම් අර විදිහට කතා කරන්න එපා. මොන විදිහටද? මං උමතු වෙලා පිස්සු හැදිලා කියලා. විල්ලුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් නොවි පැනගන්න ඔබට හැකි වුණා. හැමෝම හිතුවේ ඔබ මඩවගුරේ ඇතුළට ගිලිලා ජීවිතක්ෂයට පත් වෙන්න ඇති කියලා. එතනදී ඔබ ජයග්‍රාහී ලෙස පලා ගිය ආකාරය ප්‍රශංසනීයයි. මෝඩයා, තමසිට කවදාවත් ඒ කාරණේ හිතුනේ නැත. වැඩ වැරදුනොත් පැනගන්න මාර්ගයක් මම කල්තබා සූදානම් කරගෙන හිටියේ කියන කරුණ. මගේ රහසිගත සැලසුම සහ මම සොයාගත් උපක්‍රමය මුලින් කාටවත් තේරුම් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. අන්තිමේදී වුණත් ඒක තේරුම් ගත්තේ ෂර්ලොක් හෝම්ස් විතරයි. ඒ වුණත් මම බේරී යන්න ක්‍රමෝපායක් සූදානම් කරගෙන හිටි බව ඒ මෝඩයාටත් කලින් පෙනුනේ නැහැ. මා දෙසට තවත් ලං වූ බස්කවිල් මා ඉදිරිපිට බිම හිඳගත්තේ එරමිනිය ගොතා ගනිමිනි. ඔහු මේතරම් සමීපයට පැමිණ සිටිනු දුටු මට මෙවැනි අදහසක් පහළ විය. එනම් මගේ දෑතට දමා ඇති විලංගු යුවලෙන් එකකින් මට අත්ගලවා ගත හැකිනම් එසේනම් මෙම විලංගුවකින් ඔහුගේ හිසට පහරක් එල්ලකොට මට පැන යාමට හැකිවනු ඇත. ඔබේ ඇඟේ තිබෙන ශක්තිය නැති නාස්ති කරගන්න එපා දොස්තර මහත්තයා. ඉතාම ශක්තිමත් අශ්වයෙකු බැඳ තියන්න වුණත් ඔය විලංගු ශක්තිමත්. මොකක් ගැනද මම කිය කිය හිටියේ? ආ, ඔව්, විල්ලුවෙන් පැන යාම ගැන. ග්‍රිම්පන් මඩගොහොරුවට පිවිසෙන අඩිපාර අයිනේ තිබී අපට සර් හෙන්රිගේ සපත්තුවක් හම්බ වුණා. ඉතින් අපි හිතුවේ ඔබ ඒක ඉවතට විසිකර දමා පැන යද්දී මඩගොහොරුව ඇතුලේ එරුණු බවයි. ඔබ ඒ විදිහට හිතුවේ එහෙම හිතාගන්න ආකාරයට මං සැලසුම් කළ නිසා. මීදුම තුලින් පිස්තෝලවල වෙඩි ශබ්දේ මට අහන්න ලැබුණා. එතකොට මම දැනගත්තා මගේ සුනකයා මැරුම්කා ඇති බවත්, මගේ සැලසුම් හෙළි වී ඇති බවත්. මම ගෙදරින් පිට වෙලා දුවගෙන ගියේ මඩගොහොරුව මැද තිබුණු පරණ ටින් ආකරයට. එහෙම යද්දී හෙන්රිගේ සපත්තුව මම මඩ වගුරට දැම්මේ හිතාමතාම. මේ වගේ අවස්ථාවකට මුහුණ පෑවොත් පලා යාම සඳහා මට උවමනා දේවල් අඩංගු මල්ල මං ඒ පරණ ටින් ආකරයේ සංගවා තිබුණා. ඒ ගමන් මල්ලේ තිබුණේ දින කීපයකට සෑහෙන තරම් කෑම ටින්, වතුර සහ බ්ලැංකට්ටුවක්. දොස්තර වොට්සන්, මගේ සැලසුමේ විශිෂ්ටත්වය කියන්නේ තින්නාකරයේ ඉඳලා මඩගොහොරුවෙන් එළියට ගමන් කළ හැකි තවත් මාර්ගයක් ගැන මම දැනගෙන හිටියා. මගේ බිරිඳවත් ඒක දැනගෙන හිටියේ නෑ. මම ප්‍රයෝජනයට ගත්තේ ඒ මාර්ගයයි. ඒක වැටිලා තිබුණේ සාමාන්‍යයෙන් යාමට තිබූ මාර්ගයට විරුද්ධ දිශාවට. ඔබේ මිත්‍රා ඊට වඩා සැලකිලිමත් වුණා නම් ඒ මාර්ගය ඔහුට දැක ගන්න තිබුණා. නමුත් තමන් ජයග්‍රහණය කළා කියලා ප්‍රීති ප්‍රමෝදයට පත් ඔහුට ඒ මාර්ගය පෙනුනේ නෑ. ඉතින් ඔහු හිතුවේ මම මිය ගියා කියලා. ඔබ ඒ ටින් ආකාරයට ළඟා වෙද්දී මං හැතැක්ම ගණනාවක් ඈත
පැත්තට ගමන් කරලා දවල් කාලයේ අහුණු තැනක නිදා ගනිමින් රෑ කාලයේ ගමනේ යෙදෙමින් මම ඉදිරියට ගියා. තුන්වැනි දිනේ මට හැකි වුණා ගමකට ළඟා වෙන්න. එහිදී මම පුවත්පතක් මිලදී ගත්තා. මම මියගින් කියලා පුවත්පතේ පළවී තිබූ පුවත දැකලා මම පත්ුනේ අප්‍රමාණ සතුටකට. ඔබ මඩ වගුරක් පතුලේ මියගින් කියලා අනික් අය හිතති. පැන යාම මොනතරම් පහසු කටයුත්තක්ද කියන එක ඔබට හිතාගන්නත් අමාරුයි වොට්සන් මහත්තයා. මම ඉදිරියට ගමන් කළේ උතුරු දිශාවට. යෝක්ෂරය ගැන මම හොඳින් දැන හිටි නිසා මට උවමනා වුණේ එහෙට යන්න. එහෙම යද්දී මම පිවිසුණා සෙවන් මිටියා වෙතට. ජිප්සි ගෝත්‍රිකයින් මට හමු වුණේ ඒකෙදී. ඔවුන් හොඳ මිනිස්සු. මගෙන් ප්‍රශ්න ඇහුවේ නෑ. මං ඔවුන්ගේ ඇඳුමින් සැරසුණා. මම එකතු වුණා ඔවුන්ගේ තවලම් ගැල් සමූහයට. ඒක ගමන් කළේ කඳු පාරවල සහ වනාන්තරයේ හරහා. මගේ අම්මා කෝස්ටරිකානු ජාතික කාන්තාවක්. මම මගේ කුඩා කාලයේම ගත කළේ හැදුනේ වැඩුනේ ඒ රටේ. ඒ නිසා ඔවුන්ගේ රළු ජීවන රටාවට හුරු වීම මට අමාරුනේ නෑ. ඔවුන්ගේ ගෝත්‍රික නායකයා වූයේ සෙල්ඩා. ඔහු තමන්ගේ පුතෙකු වගේ මාව ජිප්සි ගෝත්‍රයට එකතු කරගත්තා. මගේ ඒ වෙස්වලා ගැනීම සම්පූර්ණ වුණාම එංගලන්තයෙන් පැන යන එක ගැන බයක් තිබුණේ නෑ. මීදුම ඉක්මනින් තුනී වෙමින් තිබුණේ. දැන් ගස්වැල් නොතිබුණු එලිමහන් ප්‍රදේශය වඩාත් පැහැදිලිව දැකිය හැකි විය. නුගැඹුරු ජලාශයේ ඈත කෙළවර නිම වූයේ සිරස්ව පිහිටි පාෂාණමය බිත්තියකිනි. මෙහි කුඩා අඳුරු විවරයක් තිබූ බවත් ඒ පාෂාණය තුල පිහිටි ගල් ගුහාවකට දොරටුවක් වූ බවත් මම තේරුම් ගතිමි. සුමත්‍රානු ජාතික අඟුටු මිට්ටා එයින් එළියට ආ ආකාරය මම දුටුවෙමි. විකෘති පාද කොරගසමින් ගිනි මැලේ අසලට ආ ඔහු එයට තව තවත් දර දැම්මේය. එවිට එය වඩාත් හොඳින් දැල්වුණේ. අනතුරු ඔහු යලිත්වරක් ගුහාවට රිංගුවේය. තම දෙපා තවදුරටත් ගිනි මැලයෙන් උණුසුම් කරගත් බැස්කවිල් යලිත්වරක් කතාව ඇරඹීය. මේ ඕකරණ හෙන්රිගේ අඩවියයයි හඳුන්වන බිම් ප්‍රදේශය දිගු කාලෙක ඉඳලා ජිප්සීන්ගේ ජනප්‍රිය කඳවුරු බිමක්. ඒක සමහර විට ඔබ දැනටමත් දන්නව ඇති. 89 අවුරුද්දේ ශීත ඍතුව ඇරඹෙද්දී අපේ තවලම මෙතනට ළඟා වුණා. ඒ මම විල්ලු ප්‍රදේශයෙන් පලා ඇවිත් සති කීපයකට පස්සේ. මුළු ශීත ඍතුවම අපි මෙහි කඳවුරු බැඳගෙන හිටියා. අපි කෑමට ගත්තේ මේ වනබිමෙන් දඩයම් කරගත්තු සත්තු. මේ අතරෙදි තමයි මට දකින්න ලැබුණේ මේ භූමියේ දඩයමේ එන වංශවත් ප්‍රභු මහත්තුරු කණ්ඩායම්. ඔවුන් ලන්ඩන් සහ අනෙක් ප්‍රධාන නගරවල අය වුණත් මෙහිදී ඔවුන්ගේ මූලස්ථානය වුණේ ක්ලෙමන්ට් විල් මන්දිරය. මේ දඩබිම අයිතිකරුවන්ගේ ධනස්කන්ධය ගැන මම පුදුමයට පත් වෙලයි හිටියේ. මේකේ අයිතිකාරයා අන් කවරෙකුවත් නොව සුප්‍රසිද්ධ රාජතාන්ත්‍රිකයෙකු වූ කොලින්වුඩ් සාමිවරයා කියලා දැනගත්තාම මම තිගැස්සුණා. එපමණක් නොවේ, මං අප්‍රමාණ සතුටකට පත් වුණා. ඒ මොකද දීර්ඝ කාලයකට පෙර මට ඔහු කළ නින්දා අපහාසයකට සහ ආඥාවකට මා විසින් ඔහුට ගෙවිය යුතු ණයක් තිබුණා. මේක දෙවියන් මට ළඟා කළ අවස්ථාවක් ලෙසයි මට පෙනුනේ. කොලින්වුඩ් සාමි, ඔහු මොනවද ඔබට කළේ? ඒ ගැන වැඩිදුර කතා කිරීමත් කාලය නාස්ති කිරීමත් බැස්කවිල් කීය. ඒක බොහොම කාලයකට කලින් සිදු වුණු දෙයක්. සුනකයා පිළිබඳ සිද්ධියටත් හුඟක් කලින්. මට බෑ කොහොමටවත් ඔහුට සමාවක් දෙන්න. ඔහු මාව විනාශ කළා. මං හිතාගෙන හිටියේ ඔහුව මරා දමන්න. නමුත් එහෙම කිරීමේ අවධානමක් තිබුණා. ඒ හින්දා මං ඒ කටයුත්ත කල් දැම්මා. ඔහුගේ දියණිය පැහැරගෙන ගොස් සති 10ක කාලයක් සිරකර තබා ගැනීමටත් ඇයගෙන දෙමව්පියන්ට දැනුම් නොදීමට හේතුවත් එය විය යුතු බවට මම අනුමාන කළා.
නමුත් දෙවැනි දඬුවමක් ලැබීමට තරම් කොලින්වුඩ් සාමි කළ වරද කුමක්ද? සාමිවරයා කෙනෙකුට සිතාමතා වදහිංසා පමුණුවන දරුණු පුද්ගලයෙකු නොවේ. මගේ සිතුවිලි වලට බාධා කරමින් මේ ක්‍රූර මිනිසා යලිත් තමගේ කතාන්දරය ඇරඹීය. නමුත් ඉරණම පෙරළුනේ වෙනත් ආකාරයකට. ඔහුගෙන් පිළිගන්න මට ඉක්මනින් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ වසන්ත ඍතුවේදී ජිප්සි ගෝත්‍රික නායක සෙල්ඩා මිය ගියා. ඔහුගේ සිරුර මේ හරියේ ගල් ගුහාවක් තුල වල දැමුණා. ඊළඟට පත්තුණු ජිප්සි නායකයා තීරණය කළා තවලම් අරගෙන දකුණට යන්න. මවුන්ගෙන් සමු ගැනීමට කාලය ඇවිත් ඇති බව මම තේරුම් ගත්තා. මා කලින් ගෙදරින් ගෙනවිත් තිබුණු රන්පවුන් කාසි වලින් පිරුණු පසුම්බියක් මා ළඟ තිබුණා. ඉතින් මං උතුරට ගිහින් ලිවර්පූල් නගරයට සේන්දු වුණා. ඇමරිකාව බලා යාත්‍රා කිරීමට නියමිත නෞකාවක කාමරයක් වෙන් කරගන්න මට හැකි වුණා. දොස්තර වොට්සන්, ඔබ දීර්ඝ මුහුදු ගමනක තනිව යෙදিলা තියෙනවද කියා මම දන්නේ නෑ. ඇමරිකාව බලා මං යෙදුණු මුහුදු ගමන මට ඉතා වේදනාකාරී එකක් වුණා. දිගින් දිගටම මගේ මොළයට ආවේ ෂර්ලොක් හෝම්ස් සමුවේ මං නිඳිත ලෙස පරාජයට පත්තුණු හැටි. සෑහෙන කාලයක් ගත කරලා බොහොම සූක්ෂම සැලසුමක් කළ මට අන්තිමට අත්තුණු පරාජය. බස්කවිල් පවුලේ ධනස්කන්ධය අන්තිමට උරුම වන්න තිබුණේ මට. මං යදූ උපක්‍රමය නිසා ඒක ඉතා ඉක්මනින් නීත්‍යානුකූලව මට ලැබෙන්න තිබුණා. ෂර්ලොක් හෝම්ස් කියන දුෂ්ටයා ඔබේ උදව්වත් ඇතිව ඒ හැමදේම කඩාකප්පල් කරලා මාව විනාශ කළා. ඔහු ගැන මගේ හිතේ ඇතිවුණු දේශය, වෛරය දවසින් දවස වැඩුණේ මහා වෘක්ෂයක් වගේ. මම මුලින් හිතුවේ යලිත් වරක් වෙස්වලාගෙන එංගලන්තයට ඇවිත් බේකර් වීදියේදී ඔබ දෙදෙනා ඝාතනය කරන්නයි. නමුත් මගේ අවාසනාවට ඒක කල් දාන්න සිදු වුණා. ඒ මොකද මම විමසුවෙමි. ඔබට මතක ඇති බෝවර් යුද්ධය නිසා ලන්ඩන් වල ඇති වී තිබුණු කලබලකාරී තත්ත්වය. දකුණු අප්‍රිකාවෙන් ආ නැවක නැගී හොරෙන්නා බෝවර් වරුන් කීප දෙනෙකු ලැම්හැම් හෝටලේ අසලදී කළ බෝම්බ පිපිරවීම. ලන්ඩන් නගරයේ සෑම තැනකම සෑම වීදියකම ආරක්ෂාව තර කර ඇති බවත් විදේශිකයින් යයි සැක කරන හැම කෙනෙකුම සෝදිසි කරන බවත් ඇමරිකන් පුවත්පත්වල වාර්තා වුණා. මම ලන්ඩන් නගරයට ඇවිත් පොලිසියට කොටු වුණොත් ඒක මගේ අවසානය බව මං දැන හිටියා. මා අධෛර්යයට පත්වීමට පළමු වෙන හේතුව වුණේ ගමන් බලපත්‍ර ඇමරිකානු පුරවැසි බව සඳහන් කෙරෙන ලේඛන කිසිවක් එවක මා ළඟ තිබුණේ නෑ. ඉතින් මම තීරණය කළා ටික කාලයක් එංගලන්තයට නැවිත් ඉන්න. නිව්යෝක් සිට මම සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා ගියේ එහි වරායේ රැකියාවක් සොයා ගන්නා අරමුණෙන්. නමුත් මං අපේක්ෂා කළ ආකාරයේ රැකියාවක් මට ලැබුණේ නෑ. සුකුමාර ජීවිතයකට හුරු පුරුදු වී සිටි මට වරායේ බර වැඩ කරන්න සිතක්වත් කායික ශක්තියක්වත් තිබුණේ නෑ. මම රැකියාවක් සොයමින් සැන් ෆ්‍රැන්සිස්කෝ වරායේ ඇවිදිද්දී තමයි මට ජෙසි ජොන්සන් හමු වුණේ. ඒක තමයි ඔහුගේ සැබෑ නම. ඒ නම ඔබ දෙදෙනා දැනගත්තට දැන් කමක් නෑ. ඔහු තමයි දැන් ටික වෙලාවකට කලින් කොලින්වුඩ්ගේ දුව ඇගේ නිවසට කැඳවාගෙන ගියේ. බැංකු මංකොල්ලකරුවකු ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හිරගෙදරින් පැන සැඟවී සිටි අයෙක්. අප දෙදෙනා එකතු වුණේ ඇමරිකාවෙන් පිටවී කොහේ හෝ හරි රටකට පැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටි නිසා. චිලි රාජ්‍යයේ සිට එක්සත් ජනපදයට ගල් අඟුරු ගෙනාව නැවක් ආපසු චිලි රට බලා යද්දී එහි රැකියා ලබා ගන්න අප දෙදෙනාට හැකි වුණා. ඒක මහා දුෂ්කර ගමනක් වුණා. ඒ රටේ අපි වැඩි දවසක් ගත කළේ නෑ. ඉතින් ඉක්මනින් හොංකොං බලා යාත්‍රා කළ රුසියානු නැවකට නැගුණා. ඒකෙන් අපි ළඟා වුණේ බොම්බායට. ඔහුගේ කතාවට බාධා කරමින්
महा शब्दयक् असुनि एमा किसिदाक असानु तिबुनु भयंकर शब्दयकि तिरिसन सतेकु नेंगुए बिहिसुनु हंडेन मगे अंग शीतल वी गियेय एय असन्नट लबुने मा कलिन संधान कल गल वित्तिये पिहिति गुहाव दिसिनि वेडिकै वल्लूरेकु कोपेन नगन शब्दयक् लेस अरंबुनु मेय अवसान ऊये रौद्र व्याघ्रयान देतेनेकु एकिनिका समग सटन करती नगन शब्दयक् विलसिने ए सता नुदुटुवत् मौनगे बारे सिटिना सत्वया मुकादै मट सितागत हकिविय मट सिहियूये दरुण तुवाले लबा मियंगो सिटि कपितान मेकातिके सह सिटनी शेवुर तरुणयागे मल सिरुरय दें कोई मोहते हो मे बिहिसुनु तिरिसना निदहस कोट ऊ मावित एवनु एतै मट सितुने मगे दैत्वलट दमा तिबु विलंगु वलिन गलवीमट मम दडी उत्साहयक दरीमे एहतेन सिदूये मगे दैत तुवालवी ले गला याम पमने ओन्न ओन्न दोस्तर वोट्सन ओब हदन्ने निस्कारने तुवाले सिदु करगन्न मम कियन दे अहला कलबल नोवी इन्न पीडिन ओहु तम अंगुटुमिटि सेवकया कैंदवीय विकुर्ति अंगुटुमिट्टा गुहावेन एलियट आवे आयुधयत्त अत्त तिवय एय अडिहयक पमन दिगु लीयक केलवरट तुन अत्तट सविकल यकड उल सविकल आयुधयकि मेय अत्गोवन अतुन मेल्ल किरीमट योदा गन्न आयुधयट यम तरमकट समान बव मम दुट्टुवेमि मोकद अपे आलुवागे हसिरीम मोद नैद्द वीडिन एकट पिलितुरु लेस अंगुट्टु मित्त दत् विरित्त यमक दिडेव्वेय ओहुट इंग्लीसी तेरुनाद नैद्द यन्न मम नोदनिमि नमुत् ओहु गोरोसु हंडकिन पवसु यमक बस्कविल्ट वटहुनु भवनम पेनुनि आ पुदुमयक् नै ऊट बडगिनि वेला ऐति ओहु कीवे क्रूर सिनावकिन मुव सरसा मा दिस बलमिने बलन अपे प्राण अपकार्यागे हतर गातेम वेउलन हटे बायवेन्ने पा दोस्तर महत्या नियम विलावेन तुरु अपि ऊव निदहस कराने ने अपि उगे कूडुए दोरारिन्ने सुप्रकट विशेषज्ञ रहस परीक्षक शेरलॉक होम्स महत्या अविद ओबलंगिन हिंदगत्ताम पमनाई अंगुटुमिटि सेवकया यलित्वरक तम गुहाव तुलट नोपेनी गियेय ए इक्मनिन तिरिसन सतानेंगु बिहिसुनु हंड नेवतत तसन्नट लबुने मेवरेय वडात दिगु कालयक पवतुने शब्दे कुतरम आगंतुके कुवत मगे अंग किलिपोला गियेय ए ओहो होम सह मा मरा दमीमट अपेक्षा कल आकारय विस्तर कल पसुवय एगन सिहिवेति मगे अंग दहादियन तेत्वी सीतल विय मा बैंद सिटी गस अतुलु अवट तिबू सीलुम गस करके वैन्नाक में मट पेनुनी मगे देने तंद कार वी अति मा क्रांत वीगने अनुभव मम तेरुम गति में मगे क्रांते पवतीन नट अति केटिकालयक पमनक विय युतुय मट यलित सिहिये अति मा अड सिहियन दुटुवे मा दिये गिलेमिन सिटी बवाई ईट हेतु मातेरुं गत्ते मट संपूर्णेम सिहिय लबुनु पसुवय मट सिहिगनेम संदहा बस्कविल ओहुलंग तिबु रम बोतलय मगे कटट तबा एलकर एत ए मत्पन मगे गलनालेट पमनक नोव मगे स्वासनालेटद एतुलु बविन सिहि लबुवहाम मम नोनवत्वाम कैसेमि ओबोहम क्लांत वेला कोहमद दोस्तर महत्या ओहु असुए उपहासात्मक हंडकिने ओहेगे मित्रया मेहेट एन्न कलिन मम्मगे अपूरु कथांदरय इवर कल युतुइने ओहु दन लंगे एनव एति ओहु यलित्वरक तम कथाव अरंभीय मट जॉनसन हमोने अनुतुन अवुरुद्दे मुलहरिये प्रिंसेस कैट्रीना नम पेरदिग बलापिटत्तु रुसियानु नौकावकट अपि नगुने बोइलेरु सेवकयन् हटियट
එනව ඇට්ලාන්ටික් සහ ඉන්දියන් සාගර හරහා යාත්‍රා කොට හොංකොන් වරාය බලා යන්නයි කීයේ. නමුත් අපි දෙන්නා නැව බොම්බායේදී නැංගුරම් දාලා බඩු බාන අතරේ නැවෙන් පැන්නා. වොට්සන් මහත්තයා, මං ඔබට කලිනුත් කිව්වා වගේ මගේ හිතේ දිගින් දිගටම තිබුණේ සතුරන්ගෙන් පළිගැනීමේ අරමුණ. මගේ සතුරන් ලයිස්තුවේ උඩින්ම හිටියේ ෂර්ලොක් හෝම්ස්, ඊළඟට ඔබ, ඊළඟට ඩෙවෝන් ප්‍රදේශයේ කීප දෙනෙකුත්, ඊට ඇතුළත් ඉන්දියන් සාගරය හරහා ගිය දීර්ඝ ගමනේදීත් මගේ සිතට දිගින් දිගට ආවේ මම සතුරන්ගෙන් පලිගැනීම කළ යුත්තේ මොන ආකාරයටද කියන එකයි. මම මුලින් හිතාගෙන හිටියේ ඉන්දියාවෙන් එංගලන්තේ බලා යන නැවකට නගින්න. එහිදී මගේ සතුරන් විනාශ කර දමා අතුරුදහන් වෙන්න මම බලාපොරොත්තු වුණා. නමුත් බොම්බායේදී ඒ අදහස වෙනස් වුණේ නොසිතූ ආකාරයකට. ග්ලෝරියා කොලින්වුඩ් මෙනවියගේ ඉන්දිය සංචාරය ගැන ඉන්දියානු පුවත්පත් විශාල ප්‍රසිද්ධියක් දුන්නා. එංගලන්තයේ මීළඟ අගමැතිවරයා වීමට නියමිත වික්ටෝරියා මහරැජිනගේ ඥාතියකු වූ නයිජිල් කොලින්වුඩ් සාමිවරයා බවත් ඔහුගේ එකම දියණිය ඇයගේ ප්‍රථම විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම ඔවුනට විශාල ගෞරවයක් බවත් පුවත්පත් කිව්වා. සමහර විට ඔබ මේ තොරතුරු දැනටමත් දන්නව ඇති. කොලින්වුඩ් මෙනවිය මුලින්ම ගියේ දිල්ලියට, ඊට පසු බොම්බායට, මදුරාසියට සහ කල්කටාවට යාමට ඇගේ කැමැත්තක් තිබුණත් ඒ නගරවලදී ඇයට ආරක්ෂාව සැලසීම අපහසු වුණා. එම සංචාර නොකරන බවයි පුවත්පත් කිව්වේ. මහා බ්‍රිතාන්‍යයේ රජ කිරුළට පත්වීමට නියමිත එඩ්වඩ් කුමාරයාගේ ඥාති සොහොයුරෙකු වන කේම්බ්‍රිජ් ආදිපාදවරයාගේ අත ගැනීමට ග්ලෝරියා කොලින්වුඩ් මෙනවියට සෑම පහසුකමක්ම තිබෙන බව පුවත්පත්වල සඳහන් වී තිබුණා. වික්ටෝරියා මහරැජිනගේ දුරස්ත ඥාතිවරියක වන කොලින්වුඩ් මෙනවිය මහා ධනස්කන්ධයක හිමිකාරිය බවයි ඔවුන් කිව්වේ. ඉතින් වැඩි කතා මොකටද? මෙන්න මගේ අවස්ථාව කියලා මට හිතුණා. ඇය යෙදීමට නියමිත සෑම කටයුත්තක් ගැනම, ප්‍රිය සම්භාෂණයක් ගැනම මහජනයාගේ කතා බහට ලක්ුණේ ඇය රාජකුමරියක ලෙස සලකමින්. ජිප්සී සමග මංගත කළ වික්‍රමාන්විත ජීවිතය ගැනත්, කොලින්වුඩ් පවුලේ වතුපිටි සහ ධනනිධාන ගැනත් මට තිබුණු විශිෂ්ට දැනුම පිළිබඳව මං ජෝන්සන්ට කිව්වා. ඇය පැහැරගෙන යාම අපි දෙන්න සැලසුම් කළේ එකට. ඒ ගැන විස්තර ඔබ පුවත්පත්වලින් කියවන්න ඇති. මේ ප්‍රභූ තරුණිය පැහැරගෙන යාමට මට තවත් වැදගත් හේතුවක් තිබුණා. ඒ ගැන මං ඔබට කලිනුත් කිව්වා. කොලිනුත් සාමි මට නින්දා අපහාස කළා. මා වෙත ළඟා කළ විනාශයකට පලිගැනීම තමයි ඒ දෙවෙනි හේතුව. මොකක්ද ඒ කාරණය? මම විමසුවෙමි. ඒතරතුරු දැනගැනීමෙන් ඔබට වැඩක් නෑ. ඔහු මගෙන් දඬුවම් ලැබීමට සුදුසු පුද්ගලෙක් කිව්වම ඇති. ඔහුටත් ඔහුගේ බිරිඳටත් දිගු කලක් සිත් වේදනා විඳීමට සැලැස්වීමෙන් මම ඒ පලිය ගත්තා. කොලින්වුඩ් මෙනවියගේ ආරක්ෂාවට හැමතැනම ගියේ වෙරෝනිකා හාඩින් නම් ගැහැණිය. වයිවර්ණ දිලිසෙන ඇඳුම් පැළඳුම් සහ රන් ආභරණ ගැන ඇයගේ තිබුණේ පුදුමාකාර ආශාවක් හා තණ්හාවක්. බොම්බායේදී ඒවාද නැත්තේ. හාඩින් මෙනවිය වෙතට ඒවා ගෙනා ජංගම වෙළඳුන් දෙදෙනකු මගින් අපට හැකි වුණා ඇය ප්‍රභූවරිය ගැන තිබූ අවධානය එක් මොහොතකට ඉවතට යොමු කරන්න. ප්‍රභූවරිය දෝලාවකට නංවලා එක් ක්ෂණයකින් ඉවතට ගෙනෙහින් හරස් පාරවල් ගණනාවකම ගමන් කරලා බඩු ප්‍රවාහනය කරන කරත්තයකට පැටෙව්වා. එහෙම පටවලා ඇයගෙන ගියේ ආරක්ෂක හමුදා රැඳී සිටි බලකොටුව සමීපයේ තිබුණු මුඩුක්කු ප්‍රදේශයකට. කොලින්වුඩ් මෙනවිය අතුරුදහන් වුණාම මුළු බොම්බායම ගල් ගැසූ දෙඹරයක තත්ත්වයට පත් වුණා. බ්‍රිතාන්‍ය හමුදා භටයින්, සෙපොයි භටයින් හා පොලිසිය හැම තැනකම
ඔවුන් ඒ ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නැරම සෝදිසි කළා. නමුත් එක තැනක් ඔවුනට නොපෙනී ගියා. ඒ තමයි බලකොටුවේ හෙවනැල්ල වැටෙන වික්ටෝරියා උද්‍යානයේ පිටුපස තිබුණු මුඩුක්කු නිවාස. මහා කලබෑගෑනිය සංසිදෙන තුරු අපි එහි සතියකට වැඩි කාලයක් රැඳී හිටියා. දොස්තර මහත්තයා, මෙතනදී මා අතින් සිදුවුණු කුඩා අඩුපාඩුවක් ගැනත් මම පාපොච්චාරණය කළ යුතුයි. මං අතිදක්ෂයෙකු බව ඇත. නමුත් තරුණ කාන්තාව පැහැරගෙන යාමෙන් නැතිවෙන කලබලකාරී තත්ත්වය මේ තරම් බරපතල එකක් වේවි කියලා මම කොහොමටවත් හිතුවේ නෑ. කෙනෙකු ඉන්දියාවෙන් පැහැරගෙන ඒකට කප්පං ඉල්ලීම එංගලන්තයේදී කරන එක සාර්ථක සැලසුමක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඒක ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. මම මුලින් හිතාගෙන හිටියේ කප්පං ගැනීම අතරමැදියෙකු මාර්ගයෙන් ඉන්දියාවේදී කරන්න. එහෙමනම් මේ කටයුත්ත දින කීපයකින් අවසන් කරන්න තිබුණා. ඔහු මත්පැන් උගුරු කීපයක් බීමට කතාව නැවැත්වූ අතරේ මම ඔහු ඇමතීමි. ඔබ කළ අපරාධයේ තරම ඔබට වැටහෙන්නේ නැහැ. ප්‍රභූ යුවලට ඔබ දුන් දුක්ඛ වේදනාව ඉතාම බරපතල එකක්. ඔබට හැකි වේවි මාවත් හෝම්ස්වත් මරන්න. නමුත් මම දිවුරන්නම්. කළ අපරාධවලට ඔහේට වන්දි ගෙවන්න සිදු වෙනවා. මේ අපරාධවලින් ඔහේට නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. ඔහේ නවතින්නේ හිරගෙදර නෙමෙයි එල්ලුම් ගහේ. හොඳින් හිතට ගන්නවා යාළුවා, වන්දි ගෙවන්න වෙන්නේ මට නෙමෙයි, ඔහේටයි ඔහේගේ යාළුවටයි. තව පැය කීපයක් යද්දී ජොන්සනුත් මමත් ලිවර්පූල් වෙත පිටත් වෙලා යනවා. එතනින් අපි අල්ලගන්නවා දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත් බලා යන නෞකාවක්. ජීවිතයේ ඉතිරි කාලය ධන කුවේරයන් ලෙස ගත කරන්න ඌමනාවටත් වඩා මුදල් දැනටමත් අපිට ලැබිලා තියෙනවා. එතකොට ඔහේගේ අඟුටුමිටි සේවකයා ඔහු අපිට බොහොම හොඳින් සේවය කළා. ඔහු බොහොම පහසුවෙන් ඕනෑම කෙනෙකුට අඳුනාගෙන මතක තියාගන්න පුළුවනි. ඒ නිසා මේ රටෙන් පැන යද්දී ඔහු අපට ලොකු හිරිහැරයක් වෙනවා. ඔහු තම ඉනපටියේ එල්ලා තිබු පිස්තෝලයට අත තැබුවේය. මට කනගාටුයි කියන්න. අද තමයි ඔහුගේ ජීවිතේ අන්තිම දවස. තමන්ට මේ තරම් පිහිටක් වූ අඟුටුමිටි සේවකයා මරා දැමීමට බස්කවිල් කිසිසේත් කනගාටු නොවන අයුරකි. උමතුභාවය ක්‍රමක්‍රමයෙන් වැඩිවීම නිසා බස්කවිල් දැන් තිරිසනකුගේ තත්ත්වයට පත් වී ඇති බැව් මට පෙනී ගියේය. විශිෂ්ට මිනිසෙකුට තිබිය යුතු අවසන් මිනිස් ගුණාංගය පවා ඔහු කෙරෙන් බැහැර වී ඇති බැව් මම තේරුම් ගතිමි. දැන් ඔහු මිනිස් ජීවිත විනාශ කරන්නේ විසගෝර සර්පයෙකු මෙන් අනුකම්පා විරහිත ආකාරයටය. කාරණා සිදුවේගෙන ගියේ මම නොසිතූ නොපැතූ ආකාරයටය. එක දෙයක් පැහැදිලි. කොලින් උඩ් මෙනවිය ප්‍රාණඅපයට තබාගෙන අපිට ඉන්දියාවේදී කප්පං ඉල්ලන්න බෑ. හරියටම කිව්වොත් කප්පං ඉල්ලුවොත් ඒක ලබා ගන්න ගිහින් මරුම් කන්න බෑ. ඒ මොකද දූපතක පිහිටා තිබෙන බොම්බාය නගරය මුද්‍රා තැබූ බෙරයක් වගේ වුණා. මේ වදේක මේ මැස්සන් වගේ හමුදා බටේන් හැමතැනම මහා මාර්ගයේ වීදිවල වරාය ගුවන් තොටුපළ හැම තැනකම සෝදිසියෙන් දුම්රිය සහ නැව් පවා සෝදිසියකට ලක්ුණා. සමහර විට ඔබට අහන්න ලැබෙන්න ඇති තරුණියක පැහැරගෙන ගිය එක යන්තමින් හෝ දැක තිබුණේ කීප දෙනයි. ඒ අය කිව්වේ ඒ කටයුත්තේ යෙදුණු දෙදෙනා ඉන්දියන් ජාතිකයෝ කියලයි. පොලිසිය නොමග හරින්න වමනා නිසා අපි ඒ වැඩේට ගියේ හින්දු ජාතිකයින් වගේ හැඳ පැළඳගෙන මුහුණු පවා දුඹුරු පාට කරගෙන. සැඟවුණු තැනට ගියාට පස්සේ අපි අලුත් වරක් ඉංග්‍රීසි ජාතිකයන් ලෙස පෙනී හිටියා. එතකොට ජනයා අපව දුටුවේ ඉන්දියාවේ සංචාරය කරන ඉංග්‍රීසිකාරයින් වගේ. කප්පම ලබා ගැනීම තව තවත් ප්‍රමාද කිරීම නුවණට හුරු නැති බව අපට තේරුණා. එතකොට කොලින් උඩ් මෙනවිය
බොම්බායෙන් පිට කරන්නේ කොහොමද? ඒක ඊටාම අමාරු වැඩක්. තව දුරටත් සොයා බලති මට මේ කරුණ දකින්න ලැබුණා. ඒ තමයි බොම්බායේ සිට රටේ අභ්‍යන්තරයට සහ නැගෙනහිර දිශාවට ගිය තුම්රිය ඒ තරම් සෝදිසියකට ලක්ුණේ නෑ. ඒ මොකද ඔවුන් නිගමනය කර තිබුණේ එවැනි තැනකට ඇය සංගවාගෙන යාම ප්‍රයෝජනයක් නැති අපහසු කටයුත්තක් කියලා. ඉතින් මං මොකද කළේ? දෙදෙනෙකුට දුම්රියෙන් මදුරාසියට යාමට සහ ගමන් බඩු ලෙස ප්‍රමාණයෙන් විශාල නාවක ට්‍රංක පෙට්ටියක් ගෙනියන්න දුම්රිය බලපත්‍රයක් මිලදීලා ගත්තා. ඇයව ට්‍රංක පෙට්ටියක අහුරලා තිරිසන්නු මට කියවිනි. ටිකක් කනගාටුදායකයි තමයි. නමුත් අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ. හමුදාවල සෝදිසියට භාජනය වෙමින් සිටි අපට තිබුණේ විකල්ප තුනයි. එක, ඇය නිදහස් කර හැරීම. එවිට අපිට මුදල් ලැබෙන්නේ නැහැ. ඇය අප ගැන තොරතුරු කිව්වම අප අහු වෙනවා. ඒක සියදි විනාසා ගන්නවා වගේ වැඩක්. දෙක, ඇය මරා දැමීම. ඒකෙනුත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. තුන, තරුණියත් රැගෙන වරායක් තිබෙන තවත් නගරයකට පලා යාම. ඉතින් අපි ක්‍රියාත්මක කළේ මේ තුන්වැනි විකල්පය. තරුණිය ඖෂධයකින් මත් කරලා ඇයට නිින්ද යන්න සැලැස්සුවා. ඊළඟට ඇයට පහසුවෙන් හුස්ම ගැනීමට හැකිවන පරිදි සිදුරු කැපූ ලොකු ට්‍රංක පෙට්ටියක ඇයව තැබුවා. මේ තවත් ලොකු පෙට්ටියක තැබුවේ වාතාශ්‍රය සඳහා කළ සිදුරු එළියට නොපෙනෙන්න. අප මුහුණ දුන්නු ඊටම අවදානම් අවස්ථාව තමයි දුම්රියේ බඩු ප්‍රවාහනය කරන දුම්රිය මැදිරියට ට්‍රංක පෙට්ටිය පැටවූ අවස්ථාව. ඔවුනේ විවුත් කර බැලුවා නම් අපි දෙදෙනා නවතින්නේ එල්ලුම් ගහේ. නමුත් අප ධනවත් බ්‍රිතාන්‍ය ජාතිකයින් බවට පත්වෙලා දුම්රිය පොලේ කීප දෙනෙකුට අල්ලස් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් දීලා අපි පහසුවෙන් අපේ කටයුත්ත සාර්ථක කරගත්තා. මදුරාසි ගමනට දුම්රියට ගත වුණේ පැය 4 හමාරක පමණ කාලයක්. දුප්පත් මිනිසුන් වාසය කරන පැත්තක කුඩාගයක් කුලියට ගන්න අපට හැකි වුණා. ඇය හඬා වැළපෙමින් සිටි බව ඇත්තයි. ඒ ගමනේදී දුක්ගැහැටක් විඳින්න සිදු වෙලා නෙමෙයි. ජොනිත් මම ඊළඟ දින කීපෙම ගත කළේ වෙරළේ. අප සොයමින් සිටියේ ලන්ඩනේ බලා යාත්‍රා කරන නෞකාවක්. නමුත් ඔවුන් අපෙන් වැඩිපුර ප්‍රශ්න නොඅසන ලියකියවිලි පරීක්ෂා නොකරන අය විය යුතුයි. ඒ විදිහේ කිසිම නෞකාවක් අපට හමුුනේ නෑ. එක් ඉන්දියන් කාරයෙක් අපට කිව්වා කල්කටාවට ගියොත් නම් ලන්ඩන් බලා යාත්‍රා කරන නෞකාවක් අල්ලගන්න හැකි වේවි කියලා. ඉතින් අපි හිතාගත්තේ කල්කටාවට යන්නයි. මේ අතරෙදි තමයි අපට අරාබි නෞකා විශේෂයක් වන ඩච් යාත්‍රාවක් දකින්න ලැබෙන්නේ අරාබි මුහුදේ ඉන්දියන් සාගරයේ පමණයි. ඔවුන් සෙනඟ සහ බඩු ප්‍රවාහනය කරමින් වරායෙන් වරායට යාත්‍රා කරනවා. ඔවුන් වැඩියෙන්ම අප්‍රිකාවේ සහ ආසියාවේ වෙරළ තීරයේ දිගටම තමයි ගමන් කරන්නේ. අල් බුරේමි නම් මේ යාත්‍රාවේ කපිතාන් වුණේ හමට් කාබුස් නම් ඕමානි අරාබිකයෙක්. ඔහුගේ නැවේ අරාබි, මැලේ, චීන, ඉන්දියන්, නීග්‍රෝ ආදී අය ගමන් ගත්තා. ඔවුන් ප්‍රවාහනය කළේ කුළුබඩු, හන, කොප්පරා හා සත්ව සම්. නැවේ කපිතාන්වරයා ගඩුගුඩාවක් බොමින් විවේකයෙන් හිටියේ නැව නැංගුරම් දැම්මට පස්සේ. ඔහු ළඟින්ම හිටියා ජා පෙනුමක් තිබුණු විකෘති අඟුටු මිට්ටෙක්. ඌ තමා දැන් මගේ සේවකයා වෙලා ඉන්නේ. අපව කල්කටාවට ගෙනියන්න පුළුවන්ද කියලා මම කපිතාන්ගෙන් විමසුවා. බැහැ, කල්කටාවට යන්නේ නැහැ. හෙට මන් පිටත් වෙනවා බතාවියට යන්න. ඔබ කැමති නම් එන්න. කී දෙනෙක්ද? අපි 3 දෙනයි. නමුත් අපට වමනා කරන්නේ එංගලන්තයට යන්න, පෙරදිගට යන්න නෙමෙයි. මහත්තයා, හොංකොං ඉඳලා එංගලන්තයට යන නැව් හුඟක් නවත්තන්නේ බතාවියේ. ඔබට මේ මදුරාසියේ ඉඳලවත් කල්කටාවට ගිහින්වත්
ලන්ඩන් යන නැවක් අල්ල ගන්න බෑ. කැමති නම් එන්න. ඔහු පැහැදිලි ඉංග්‍රීසියෙන් කිව්වා. අන්තිමේදී මම තීරණය කළා ඒ අවවාදය පිළිගන්න. අයපුරේමි නෞකාව ඉතා වේගෙන් යාත්‍රා කළා. දින හතරක් ගත වෙද්දී ඔවුන් සුමාත්‍රාවට ළඟා වුණා. බතාවිය බලා යන ගමන තවත් දින කීපයක් ප්‍රමාද වන බවයි අපට පෙනුනේ. ඒකට හේතුව නැවේ කුඹගස් දෙකක්ම පිපිරීමට ලක් වෙලා. ඒක අලුත් වැඩියා කරගන්න තුරු ඔවුන් එම වරායේ නැංගුරම් දමන බව කිව්වා. මෙහි රැඳී ඉන්න අතරෙදි තමයි අපට ඉතා පුදුමාකාර සත්වයකු ගැන ස්වදේශිකයින්ගෙන් අහන්න ලැබුණේ. ඒ තමයි යෝධ මීයා. ඒ සතා හිටියේ සුමාත්‍රාවේ රැඳී සිටමින් පර්යේෂණවල යෙදුණු ජපන් ජාතික විද්‍යාඥයෙකු ළඟ. ස්වදේශිකයින්ගෙන් අහන්න ලැබුණු තොරතුරු අනුව මම ඒ විද්‍යාඥයා හමු වෙන්න ගියා. ඔහුට සෑහෙන තරම් දුරට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාව කතා කිරීමට හැකියාව තිබුණා. ඔහු ජපානයේ සත්ව විද්‍යාව පිළිබඳ තරුණ මහාචාර්යවරයෙකුව කටයුතු කර තිබෙනවා. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ජර්මනියට ආවලු. බර්ලින් සරසවියට අනුබද්ධ විද්‍යාත්මක පර්යේෂණ අංශයක ඔහු අවුරුදු හතරක් පර්යේෂණවල යෙදුණලු. යම් යම් සත්වයන්ගේ මොළයේ අඩංගු ග්‍රන්ථියක කොටසක් වෙන්කරගෙන ඒවා කුඩා අවධියේ සිට ක්ෂීරපායී සතුන්ගේ මොළයට නිරපේක්ෂණය කිරීමෙන් තමා ඔහු මේ ආකාරයෙන් යෝධ සතුන් නිර්මාණය කළේ. ඔහු මට කිව්වේ එයයි. ඔහුගේ අතිවිශාල පර්යේෂණාගාරයට ඇතුළු වීමට ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ. ඒ මොකද කුඩා සතුන්ගේ මොළයට විද්ද බෙහෙත ඔහුගේම පර්යේෂණ මගින් නිෂ්පාදනය කළ එකක්. වෙනත් සතෙකුගේ මොළයෙන් ගත් කොටස් රසායනාගාරයක දියකර ඒවාට විදුලි සැර යවනවා. තමන් නවීනතම ජීව රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බව ඔහු මා සමග කිව්වා. තමන්ගේම සොයා ගැනීම ගැන ඊර්ෂ්‍යාවෙන් සිටි අනෙක් විද්‍යාඥයින් තමාගේම පර්යේෂණවලට බාධා කළ බවත් ඔහු කිව්වා. ඔහුගේ අරමුණ වී තිබුණේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා යෝධ අශ්වයින්, යෝධ ගවයින් හා යෝධ බැටළුවන් නිර්මාණය කරන්න. ජර්මනියේ සිට ආපසු ජපානයට ආ ඔහුට මේ පර්යේෂණ සඳහා රජයෙන්වත් සරසවියෙන්වත් සහය ලැබිලා නැහැ. පර්යේෂණ සඳහා මුදල්වත් පර්යේෂණාගාර හෝ සේවකින්වත් ලැබිලා නැහැ. ඉතින් ඔහු තීරණය කරාලු අඩු මුදලකින් මෙම පර්යේෂණවල යෙදිය හැකි සුමාත්‍රාවට එන්න. මේ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ජර්මනියෙන් ගෙන්වා ගැනීමට ඔහුට අරමුදල් අවශ්‍ය වී තිබුණා. ඔහු ඒවා සපයා ගත්තේ යෝධ සතුන් නිර්මාණය කොට විකිණීමෙන්. ඔහු ඒ වන විටත් මස් පිණිස ගත හැකි යෝධ හවුන් නිර්මාණය කොට ස්වදේශිකයින්ට විකුණා තිබුණා. අත්හදා බැලීමක් ලෙස ඔහු නිර්මාණය කළ යෝධ මීයා කිසි වැඩකට නැති සතෙකු ලෙස ඔහුට පෙනී ගොස් තිබුණා. ඌ ආහාර විශාල වශයෙන් කා දැමුව පමණක් නෙමෙයි, ඉතා භයානක හිංසාකාරී සතෙකු වුණා. සමහර විට ඔබට මතක ඇති මමත් විද්‍යා ශේෂ්‍රයේ අධ්‍යාපනයක් ලැබූ ඒ පිළිබඳ පර්යේෂණ කළ අයෙකු බව. නමුත් මේ වගේ බිහිසුණු සතුන් නෙමෙයි. මම යෙදුනේ කෘමි සතුන් සමනෙලීන් ගැන පර්යේෂණවල. තදසි නොගොචි, ඒ තමයි ඔහුගේ නම. ඔහු නිර්මාණය කළ මීයා දුටුවම මට හොඳ අදහසක් පහළ වුණා. ඒ තමයි කාට වැඩක් නැති වුණත් මේ සතාගෙන් මට ප්‍රයෝජනයක් ගත හැකි බව. මං ඒ සතා මිලට ගන්න කැමති බව මහාචාර්ය නොගුචිට කිව්වා. ඔහු මුලින් ඊට කැමති වුණේ නෑ. ඒකට හේතුව මූගේ තියෙන භයානක ස්වභාවය. මිනිත්තු කීපයක් ඇතුළත මිනිසීන් කීප දෙනෙකු මරා දමා භයානක විනාශයක් කළ හැකි බවත් මහාචාර්යතුමා මට කිව්වා. ඇත්තෙම මට උවමනා කරලා තිබුණෙත් ඒ වගේ සතෙක්. ඌව මට විකුණන්න මුලින් අකමැති වුණත් ඔහු හිටියේ ලොකු මුදලක් අවශ්‍ය වෙලා.
ඔහු බලාපොරොත්තු වුණාටත් වැඩි මුදලක් මං රංකාසි වලින් ගෙවන බව කිව්වම නොගුචි මහාචාර්යතුමා අප්‍රමාණ සතුටකට පත් වුණා. යුරෝපීයන් වන අප ගැන ආසියාතිකයින් ඒ තරම් විශ්වාසයක් තබන්නේ නැහැ. මම ගෙවන රංකාසි රම්බාණ්ඩ කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවගෙන ඒ ගැන සෑහීමකට පත් වුණාම පසුවයි ඔහු මට සතා බාර දුන්නේ. පහුවදා මම ජොන්සනුත් සමග ගිහින් යෝධමීයාව බාර ගත්තා. ඌට අවශ්‍ය කෑම බීම ගැන විස්තරත් ඌ දැමීමට කූඩුවත් මට නොමිලේම ලැබුණා. ඉතින් තවත් මොනවද? අපට උවමනා වී තිබුණේ ආපසු එංගලන්තයේ බලා යාත්‍රා කිරීමට නෞකාවක් සොයාගන්න තුරු සතා රඳවා තබා ගැනීමට තැනක්. අප සතා ගෙන යන තුරු ඌ තමා ළඟම තබා ගන්න ජර්මන් ජාතිකයා කැමති වුණා. ඌ ගැන බලා ගැනීමට සේවකයෙකු ලෙස මම වීදින් බඳවා ගත්තා. එතැන් සිට අප ලන්ඩන් දක්වා ආව ගමන ගැන සමහර විට අපේ නැවේ නාවිකයින්ගෙන් ඔබට අහන්න ලැබෙන්න ඇති. මේ කතාව විශ්වාස කරන්න තමාරුයි නේද? ඒ වුණත් මිත්‍රයා අප වුන් අඩු තක්සේරුවට ලක් කළාට ජර්මන්ු සැබෑ දක්ෂයෝ. දවසක ඔවුන් උඩුගුවනෙන් හා මහමුහුදෙන් නැවිත් යුරෝපයට හා ඇමරිකාවට පහර දීලා යටත් කරගත්තොත් මම නම් පුදුම වෙන්නේ නෑ. මිනිසකු මරණයට පත්වන තුරු සපා කන්න මේ සතා මොනතරම් දක්ෂද කියන එක ඔබ දකින්න ඇතිනේ. ඔහු දිග කෝටුවක් ගෙන අවුස්සා නිවී යමින් තිබූ ගිනිමැලය යළි ඇවිලුවේය. ඉන්පසු ඔහු මා දෙසට හැරුණේ උපහාසාත්මක අයුරෙන් සිනාසෙමිනේ. වොට්සන් මහත්තයා, ඔබත් ඔබේ මිත්‍රයත් හිතුවේ මගේ සුනකයා බොහොම භයංකර සතෙක් කියලනේ. ඒකනේ ඔබ වාර්තාවක් දිව්වේ බස්කවිල් රෞද්‍ර සුනකයා කියලා. නමුත් ඔබට දකින්න ලැබේවි මේ බිහිසුණු සතා එක්ක බලනකොට ඒ සුනකයා නිකම් සෙල්ලම් බඩුවක් වගේ කියලා. මෙසේ කී ඔහු යලිත් වරක් උමතු අයුරින් සිනාවීමට පටන් ගත්තේය. මෙවර ඔහුගේ බඩේ පැත්තක් අල්ලාගෙන සිනාසුනත් අඟුටුමිටි සේවකයා එළියට පැමිණ යටිගිරියෙන් ශබ්ද නගා දිගු කිනිසි පිහිය අතට ගත් විට සිනාව නැවතුනේ. වීදින් පිහිය අමෝරාගෙන මා සිටි තැන පසුකොට කැලෑව දෙසට දිව ගියේය. කිසිවෙකු අප සිටි දෙසට එන ශබ්දයක් කැලෑව දෙසින් මට ඇසුනේ. නිසකවම ඒ හෝම්ස් විය යුතුය. බියටපත් බැස්කවිල්ගේ දෙනෙත් එළියට නෙරාවිත් කටබාගෙට හැරුණු හැටි මම දුටුවෙමි. හිනේ තිබූ පිස්තෝලය අතට ගත් ඔහු එහි ආරක්ෂක අගුල ලිහිල් කළේය. මා බිම හිඳගෙන සිටි ඉරියව්ව අනුව සම්පූර්ණයෙන්ම හැරී බැලීමට මට හැකියාවක් නොවිනි. පැනල දුවන්න හෝම්ස් දුවන්න, මම හැකි උපරිම ශබ්දයෙන් කෑ ගැසුවෙමි. ඔහුට උවමනා අපි දෙන්නව මරන්න. කෝපාවිෂ්ට වූ බැස්කවිල් මට ශාප කරමින් ඔහු අතේ තිබූ පිස්තෝලය මගේ පපුව දෙසට එල්ල කළේය. මම දෙනෙත් පියා ගතිමි. එහෙත් ගිනි අවිය පත්තු වූයේ නැත. මම දෙනෙත් ඇර බැලුවෙමි. පිස්තෝලයේ වෙවුලන දෑතින් අල්ලාගෙන ඔහු තවමත් ඝන මේදුම දෙස නෙත් යොමු කර ගත් ගමන්ය. ෂර්ලොක් හෝම්ස් එනව ඉස්සරහට. ඔහු කෑ ගැසුවේ ජයග්‍රාහී හඬකිනි. එන්න එන්න, ඇවිත් ඔබේ මිත්‍රයා සමග එකතු වෙන්න. අඩි ශබ්දය තවත් ළඟින් නැසෙන්නට විය. මීදුම තුලින් මේ ළඟට මට අසන්නට ලැබුණේ මගේ මිත්‍රයාගේ කටහඬය. මගේ මිත්‍රයා නිදහස් කරන තුරු මම ඔතනට එන්නේ නෑ, හෝම්ස් කීය. එහෙමනම් හෝම්ස් මහත්තයා, ඔහෙට මැරුම් කන්න වෙන්නේ ඔය ඉන්න තැනදිමයි, බස්කවිල් කීය. ඔහේගේ මිත්‍රයාගේ මරණය සිදුවෙන්නේ බොහොම හෙමින්. මඳ නිහඬතාවයකට පසු හෝම්ස් මට පෙනෙන තෙක් මානයට පැමිණියේය. ඔබට පිස්සුදු හෝම්ස්, මම යලිත් කෑ ගැසීමි. ආපහු හැරිලා පැනලා දුවන්න. මං ඔබට ආයාචනා කරනවා, මාව බේරගන්න කාටවත් බෑ. ග්ලෝරියා මැනවිය ආරක්ෂිතව
එහෙට යවලා අවසානයි ආපහු හැරිලා පැනලා දුවන්න. ඔහේ ආපහු හැරිලා දිව්වොත් බැස්කවිල් කීය. ග්ලෝරියා කොලින්වුඩ්ට තනියම මැරෙන්න වෙන්නේ දුක් විඳලා තමයි. මේ වෙලාව වෙනකොට ඇය ඇත්තේ ක්ලෙමන්ට්විල් හුණු පෝරණුව පතුලේ තදින් ගැටගසා දමලා. මං ඔබට සහතික වෙන්නම්. ඇය ඉන්නේ අසරණව. ඇය කෑ ගැසුවට කිසිම කෙනෙකුට ඇහෙන්නේ නෑ. මගේ නියෝගවලට ඔබ කීකරු වුණේ නැත්තම් ඇය ඉන්නේ කොහෙද කියන එක ඇගේ දමෝපියන්ට දැනගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඔබ ප්‍රාණඅපකාරියෙකු ලෙස බාර වෙනවා නම් ඇය බේරා ගැනීමට මං ඇගේ දමෝපියන් වෙත උපදෙස් යවනවා. මොකද හෝම්ස් මහත්තයා කියන්නේ ඔබේ මිත්‍රයින්ට ලැබෙන්නේ ජීවිතයද මරණයද. මගේ මිත්‍රයාට තවත් අනතුරු ඇඟවීමක් කිරීමට පෙර මගේ මුහුණ හරහා රෙදිකඩක් තල්ලු වූ අයුරු මට දැනුනි. මොහොතක් ගතවීමට පෙර එය මගේ මුව හරහා තද වූයේ මුඛවාඩමක් ලෙසයි. මා නිහඬ කරවනු ලැබුවේ එක් මොහොතකිනි. මට මීළඟට සිතුනේ හෝම්ස් මෙහි පැමිණ ඇත්තේ මොවුන් අපේක්ෂා කළ වේලාවට වඩා කලින් බවයි. මා ඔහුට අනතුරු ඇඟවීමක් කිරීමට පෙර මා නිහඬ කොට තබා ගන්නට ඔහු බලාපොරොත්තු වන්නට ඇත. හෝම්ස් මහත්තයා, බස්කවිල් කීය, ඔබ සෑහෙන්න බුද්ධිමත් කෙනෙක්. ඒ හින්දා දැන් ඔබ දෙදෙනා මුහුණ දී තිබෙන තත්වයේ බරපතලකම ඔබට වැටහෙනවා ඇති. නමුත් ඔබේ මිත්‍රයා නම් මා ගැන විශ්වාස කරන්නේ නැහැ. මම හිතනවා මම කියන දෙයට ඔබ එකඟ වේවි කියලා. එහෙම එකඟ වී මේක විසඳා ගැනීම හැරෙන්න මට වෙන විකල්පයක් නැහැ. හෝම්ස් කීවේ පරාජය බාර ගන්න හඬිනි. මම කෑගසමින් ඒ ගැන මගේ විරෝධතාවය පළ කළෙමි. එහෙත් එයින් පළක් නොවිය. බස්කවිල් ඔහුගේ පළිගැනීම සූදානම් කරගෙන තිබුණේ සම්පූර්ණයෙන්ම උමතු ක්‍රූර පුද්ගලයෙකු එවැන්නක් සිදු කරන ආකාරයෙනි. බස්කවිල් හෝම්ස් ඝාතනය කරන්නේ මගේ මිත්‍රයාට දරුණු වදහිංසා කර ඒ සියල්ල අවසානයේ බව මම දැන සිටියෙමි. එහෙත් හෝම්ස් ඒ බවක් නොදනී. එය මට දරා ගැනීමට නොහැකි වේදනාවකි. කෝපය හා කම්පාව දරා ගැනීමට නොහැකිව මා කොයි මොහොතේ හෝ හෘදයාබාධයකින් මිය යනු නියතය. බස්කවිල්ගේ හපංකම් බලනවාට වඩා එවන්නක් සිදුවන්නේ නම් කොතරම් අගනේද. ඔබට මේ ඉරණම අත්කර දීම ගැන මට දහස් වාරයක් සමා වෙන්න වොට්සන්. මගේ මිත්‍රයා කීවේ හැඬුම් බර හඬකිනි. මේ අතරේ බස්කවිල් තම පිස්තෝලය හෝම්ස්ගේ පපුව දෙසටම එල්ල කරගෙන සිටියේ එක් මොහොතකටවත් තම දෙනෙත් ඉවතට නොගනිමිනි. ඒ ඉරියව්වෙන්ම පියවර කීපයක් පිටුපසට ගිය ඔහු තවත් විලංගු යුවලක් අතට ගත්තේය. අඟුටුමිටි සේවකයා හෝම්ස් පිටුපස ආවේ අමෝරාගත් කිරිච්චි පිහිය දසමයකින්වත් පහතට නොගනිමිනි. මෙන්න මේකයි අපේ සැලැස්ම, බස්කවිල් කීය. මගේ උදව්කාරයා ජොන්සන් ආපහු ආව ගමන් අපි ඔබව අන් අර ගසට තබා විලංගු දමනවා. ඊට පස්සේ අපේ පලා යාම ගැන කටයුතු හැම දෙයක්ම සූදානම් කරගෙන අප පිටත් වෙති. ඔබත් අප සමග ආ යුතුයි. අප මේ පළාත පහු කර ගියාට පස්සේ තමයි ඔබට නිදහස ලැබෙන්නේ. බස්කවිල්, ඔහේගේ ඉතිහාසය මං හොඳට දන්නවා. හෝම්ස් කීය, ඔහෙට උවමනා මගේ මරණය ඉක්මනින් දකින්න. නමුත් මං ඔබට ආයාචනා කරන්නේ මගේ මිත්‍රයා නිදහස් කරන්න කියලා. හෝම්ස්ගේ එම ප්‍රකාශයෙන් මා සිතාගත්තේ කුමක්ද? ඔහු මෙතනට පැමිණ ඇත්තේ තමා මරණයට කැපවන බව දැන දැන ඔහුගේ ජීවිතය පූජා කර මා බේරා යවන අරමුණෙනි. මිත්‍රයෙකුගෙන් මීට වඩා විශිෂ්ට ක්‍රියාවක් බලාපොරොත්තු විය හැකිද? බස්කවිල්ගේ දෑත් වෙවුලා යාමෙන් සිදු වූයේ ඒවායේ තිබූ යකඩ විලංගු එකිනෙක ගැටි ශබ්දයක් ඇතිවීමය. කෝ ඔබේ මිත්‍රයා ජොන්සන්? හෝම්ස් විමසුවේ උපහාසාත්මක හඬකිනි.
ඔහුට ඔබ උපදෙස් දීලා තිබුණේ බාර දුන්න රාජකාරිය වහාම අවසන් කරලා ආපහු මෙතනට එන්න කියලා නේද? ඔහුට ඔබව අමතක වෙලාද? නැත්නම් ඔහු ඔබ අත්හැර දමලා පැනලා ගිහින්ද? ඔහු එහෙම දෙයක් කරා නම් ඒක ලොකු මෝඩකමක්. බස්කවිල් කීය. කප්ප මේ සම්පූර්ණ මුදල අපි අතට අරගෙන අවසානයි. දැන් තියන්නේ පැනලා යන එක. ඒකටත් දැන් හැම දෙයක්ම සූදානම්. සාඩම්බරයෙන් එසේ කීවද අවිශ්වාසයක සලකුණු ඔහුගේ මුහුණෙන් මතුවිය. ඔහුගේ මුළු සිරුරම තිගැස්සීමකට භාජනය විය. හවුලේ අපරාධ කරන අය කිසිවිටකත් එකිනෙකා විශ්වාස නොකරන බව ප්‍රකට කියමනකි. මේ ඇත්තක් බව බස්කවිල්ගේ මුහුණ බලති මම දුටුවෙමි. මාව ඔබ ළඟ රඳවාගෙන මගේ මිත්‍ර දොස්තර වොට්සන් නිදහස් කරන්න මං ඔබෙන් යලිත් ඉල්ලා සිටින්නේ එයයි. හෝම්ස් කීය. ඔබ දෙදෙනා එක්වර නිදහස් කර දමන්න මට හැකියාවක් නැහැ. බස්කවිල් කීය. ඔබේ දෑත්වලට මාංචු දමා හිර කළ වහාම මම දොස්තර මහත්තයාව නිදහස් කරනවා. ඔහුගේ ඒ වචන මොහොතකටවත් විශ්වාස කළ හැකිද? ඒ කතාවට හෝම්ස් රැවටුණු අයුරකි. ඔහු බැස්කවිල් ඉදිරියට ගියේ දෑත් ඉදිරියට දිගු කරගෙනය. දැන් ඉතින් මං කොහොමටත් මැරෙනවනේ හෝම්ස් කීය. මං කැමති මෙතෙක් කාලයක් මම දැන නොහිටි කාරණාවක් ඔබෙන් දැනගන්න. විලියම් බොයිට් මරා දැමුවේ ඔබද? ඔව්. එහෙම නොකර කොහොමද? ග්ලෝරියා කොලින්වුඩ් අපානැවේ සිටි බව ඔහු දැනගත්තා. ඒ හින්දා මට ඔහුව ඉතුරු කරන්න විදියක් තිබුණේ නෑ. එතකොට කපිතාන් මැකාති, සිඩ්නි ෂර්වුඩ්. ඔව්. ඔහු කෑගැසීය. ඒ හැමෝම. ඉදිරියට දිගු කළ හෝම්ස්ගේ අත් දෙකෙන් වම් අතට විලංගුව දැමූ බැස්කවිල් එය ක්ලික් හඬින් තද කොට අගුල දැමූ හැටි මා බලා සිටියේ හද කකියන වේදනාවෙනි. බස්කවිල් එක් අතකින් හෝම්ස්ට දැමූ විලංගුවේ අනෙක් කෙළවර අල්ලාගෙන මගේ මිත්‍රයා කුඩා ගසක් අසලට කැඳවාගෙන ගියේ අනෙක් අතේ තිබූ පිස්තෝලය තවමත් හෝම්ස් දෙසට එල්ල කරගෙනය. මා දෙසවත් නොබලූ ඔහු ඉදිරියට ගියේ කිසිදු කලබලයක් නොකරමිනි. ඔහුටත් මටත් වැඩි වෙලා යාමට පෙර මිනිමරු යෝධ මීයාට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. අපට අත්වීමට නියමිත ඉරණම ගැන සිහිවීම හෝම්ස්ගේ සිතේද දැඩි කම්පනයක් ඇති කරන්නට ඇත. එක්වරම තම දකුණු අතෙන් පපුව තද කරගත් ඔහු කහින්නට පටන් ගත්තේය. අනතුරු ඔහු දෙකට නැමුණේ ක්ලාන්ත වීගෙන යන ආකාරයේනි. විමතියටපත් බස්කවිල් අඩියක් පිටුපසට ගෙන බලා සිටියේ හෝම්ස් දකුණු අතින් පපුව තද කරගෙන ඉදිරියට නැමි අමාරුවෙන් හුස්ම ගත් ආකාරයයි. හෝම්ස්ගේ එක දණ හිසක් අප්‍රාණික වී ඔහුගේ දණ හිස බිම ඇනුනි. මීළඟට කළ යුතු දේ සිතාගත නොහැකිව අඟුටු මිටි සේවකයා මඳකට නැවතුනේය. ඒ බස්කවිල්ට එතනට ඒමට ඉඩ හරිමිනි. ඔහු උත්සාහ කළේ ඉදිරියට වැටෙන්නට ගිය හෝම්ස් යලිත් නැගිට වීමටයි. ඉන්පසු එක් නිමේෂයකින් සියල්ල සිදුවිය. පහතට නැමී සිටි හෝම්ස් විදුලි වේගයෙන් කෙලින් වූයේ දිගහැරෙන දුන්නක් පරිද්දෙනි. නිදහස්ව තිබූ දකුණතින් බස්කවිල්ගේ පිස්තෝලය උදුරාගෙන රවුමට කැරක වීය. හෝම්ස් අගුටු මිට්ටාගේ බඩට වෙඩි පහරක් එල්ල කළේය. වෙඩි හඬ සමග වූ මර හඬ දෙමින් ඇද වැටෙති. නිල් පැහැති දුම් කොරටුවක් පිට වී ගිය අයුරු මම දුටුවෙමි. ව්‍යාග්‍රයකු මෙන් හෝම්ස් වෙතට පිනූ බස්කවිල් හෝම්ස්ගේ පිස්තෝලය සහිත අත තම දෑතින්ම අල්ලා ගත්තේය. ඔහු ඒ සඳහා තම දෑතේම සම්පූර්ණ ශක්තිය යෙදූ අතර හෝම්ස්ට ඉතිරිව තිබුණේ දකුණු අත පමණි. කෙසේ වෙතත් හෝම්ස්ගේ අයෝමය ශක්තිය හමුවේ පිස්තෝලය උදුරා ගැනීම බස්කවිල්ට පහසු කටයුත්තක් වූයේ නැත. දෙදෙනා වෙඩිකෑ ව්‍යාග්‍රීන් දෙදෙනෙකු මෙන් පොර කෑහ. වැඩි වෙලා ගතවීමට පෙර හෝම්ස්ට
පරාජය අත්වෙන බව සිකුරුය. ඔහු එක්වරම වම් මත පද්දා රවුමට ගෙන එයට සවිකොට තිබූ යකඩ විලංගුවෙන් බස්කවිල්ගේ හිස මතට දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු මරහඬ දෙමින් බිම ඇද වැටුනේය. ඔහු එයින්ම ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි මම සිතුවෙමි. මේ වන විට මේ දුම වඩාත් ඝනව පැතිරෙන්නට පටන්ගෙන තිබුණි. හෝම් සිතා අපහසුවෙන් මා සිටි තැනට පැමිණියේ මා නිදහස් කර ගැනීමේ අරමුණෙනි. වොට්සන්, මට සමාවෙන්න වොට්සන්. හෝම්ස් බලන්න ඔබේ පිටුපස. මා කෑගසද්දී හෝම්ස් ආපසු හැරී බැලුවත් ප්‍රයෝජනයක් නොවීය. හිසට වූ තුවාලයෙන් ලේ වැගිරෙමින් තිබුණත් බැස්කවිල් පරාජය භාරගෙන නොතිබුණේ. ඉතා අපහසුවෙන් බඩගාමින් මෙන් ඔහු ගමන් කළේ පාෂාණ බිත්තියේ වූ දොරටුව දෙසටයි. එක් මොහොතකින් ඔහු එහි ඇතුළු වී අපට නොපෙනී ගියේය. ගල් ගුහාව තුළින් ශබ්දයක් නොඇසුනේ. තුවාල ලබා සිටි බැස්කවිල් ක්ලාන්ත වූවාවත්ද ඊළඟ මොහොතේ අපට එය අසන්නට ලැබුණේ ඒ භයානක සත්වයා බඩගින්නෙන් නැඟූ ශබ්දයයි. ඌ ඉදිරියට එද්දී උගේ පියවර හඬ මෙන්ම කෑගැසූ ශබ්දය වඩාත් පැහැදිලිව ඇසුනේ. තවත් තප්පර කීපයකින් ඌ අප සිටි තැනට එනු නොඅනුමානය. දෑතම විලංගු දමා සිටි මට ගැලවී යා හැකි ක්‍රමයක් නොවීය. මගේ මිත්‍රයා නිදහස්ව සිටියත් මා ගලවා ගැනීමට ඔහුටද හැකියාවක් නොතිබුණේ. එක් නිමේෂයකින් අපි ඌ දුටුවෙමු. උගේ පෙනුම කොතරම් භයානක වීද යත් මගේ මුළු සිරුරම හිරි වැටී අප්‍රාණික වී ගියේය. එතරම් භයානක සතෙකු මා කිසි දිනක දැක නැත. පෙනුමෙන් මීයකුට සමාන වූවත් ප්‍රමාණයෙන් වූ සමාන වූයේ සත්වෝද්‍යානයක මා දැක ඇති බෙංගාල ව්‍යාක්‍රයාටයි. උගේ නාසය ඒමේ අතට නැමුණේ ඉව අල්ලන ආකාරේනි. යෝද කම්පෙතිද ඒ අයුරින් දික්කූයේ ශබ්දවලට දෙසවන් යොමු කරන විලසිනි. ප්ලම් ගෙඩි තරම් රතු දෙනෙත් විවිධ දිශාවලට කැරකූනේ අප භීතියට පත් කරමිනි. මේ සතා වඩාත් රෞද්‍ර ලෙස පෙනුනේ ඔහුගේ මුහුණ දිගින් අඩි දෙකකටත් වැඩිවන්නට ඇති නිසාය. තුවාල ලැබූ හෝම්ස්ගේ සිරුරෙන් ලේ ගලා ගිය බව මම කලින් සඳහන් කළෙමි. යෝධමීයා ලේ ගඳට ඉව කරමින් ගොරවමින් ඉදිරියට ආවේ උගේ මුව විවර කරමින් දත් විලිස්සමනි. උගේ ඉදිරිපස දත් කෘන්තක රදනක දත් ලී සැසීමට ගන්නා ආයුධ මෙන් තියුණු විශාල ඒවා බැව් තුටුවෙමි. බොයිට් ෂර්වුඩ් ආදීන්ගේ මල සිරුරුවල එතරම් බරපතල තුවාල සිදු වූයේ කෙලෙසද යන්න සිතා ගැනීමට මට දැන් අපහසු නොවිනි. උගේ පෙනුම ඔබට විස්තර කිරීමට මෙතරම් කාලයක් ගත වූ බව සැබෑය. ඒත් උගේ භයංකර පෙනුම සිතෙහි සටහන් වී කරුණු අවබෝධ වන්නට මට ගතවන්නට ඇත්තේ තප්පර කීපයක් පමණක් විය යුතුය. මුහුණ සුදුමැලි වී සිටි හෝම්ස් බයෙන් ගල් ගැසී ඇසිපිය නොහෙලා මේ සතා දෙස බලා සිටියේය. ඒ මීළඟට කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවය. මඳුදුරක් ඉදිරියට ආවත් යම් හේතුවක් නිසා තවත් ඉදිරියට ඒමට මේ සතාට අවිහිරතාවයක් ඇති වී තිබූ බැව් පෙනුනේ. යකඩ දම්වැලකින් ගැටගසා ඇති බල්ලෙකු උගේ ගමනට බාධා පැමිණෙද්දී ඉදිරියට නැමෙමින් බුරන්නාක් මෙන් මූද කෙරවීමට පටන් ගත්තේය. ඌට තිබූ බාධාව කුමක්දැයි මම එක්වරම දුටුවෙමි. ඒ ඝනකම් කඹයක් හෙවත් තේඩාවකි. මිනිස් සතක් තරම් ඝනකම් වූ එහි එක් කෙළවරක් උගේ බෙල්ලට ගැටගසා තිබුණු අතර ගල් ගුහාව තුළට දික්ව තිබූ එහි අනෙක් කොටස ගුහාව තුළ ගැටගසා තිබෙන්නට ඇත. මේ යෝධමීයා සිටින්නට ඇත්තේ දැඩි කුසගින්නේ විය යුතුය. සතා භාරව සිටි සේවකයා වූ අඟුටු මිට්ටා ඒ ගැන මීට කලින් බස්කවිල්ට මතක් කළ බව මට සිහි විය. ඇයි හෝම්ස්, ඔබ තවමත් බලාගෙන ඉන්නේ? මම කෑ ගැසුවෙමි. ඔබට පැනලා දුවන්න
කිසිම බාධාවක් නෑ. ගිහින් ඔබේ ජීවිතේ බේරගන්න. ඔබ මොනතරම් උත්සාහ කළත් මාව බේරගන්න ක්‍රමයක් නෑ. ඔබ තවත් ඔතන රැඳී හිටියොත් ඌ මුලින්ම හප කරන්නේ ඔබව. මට දුවන්න බැරිකමක් නෑ වොට්සන්. නමුත් මට හිතාගන්න බැරි. හෝම්ස් එසේ කියද්දී යෝධමීයා උගේ හිස ආපසු හැරෙව්වේය. තමට ඉදිරියට යාමට තිබූ බාධාව කුමක්දැයි ඌ තේරුම් ගන්නට ඇත. ඌ බැඳ තිබූ තේඩාවට මුව ලං කළ සතා උගේ තියුණු දත්වලින් එය සැපීමට පටන් ගත්තේය. එකට ඇඹරු කඹවලින් සෑදූ තේඩාවක් නොව වානේ කම්බි අඹරා සෑදූ තේඩාවක් වුවත් සපා වෙන් කිරීම මේ සතාට පහසු කාර්යයක් යැයි මම සිතුවෙමි. මේ වන විට ඌ තේඩාවෙන් අඩක් පමණ සපා අවසානය. අපිට තවත් ඉතිරිව තිබුණේ මිනිත්තු 3-4ක් පමණි. බස්කවිල් පෙනෙන තෙක් මානයක නොවිය. ගුහාව තුලින් කිසිදු ශබ්දයක් නොනැගුණි. අප සිටි අඩවිය වසාගෙන තිබූ ඝන මේදුම ඉතා වේගයෙන් ඉහළට පාවී ගියේ වේගයෙන් හමා සුළං රැල්ලක් සමගිනි. හෝම් සහ මට ජීවත් වීමට තවත් ඉතිරිව තිබුණේ තප්පර කීපයක් පමණි. ඔබට ආයුබෝවන් හෝම්ස්. මා ශබ්ද නගා කීවේ ඔහු මා දෙසවත් නොබලා ඈතට දිව යනු මා දුටු විටයි. යෝධ මීයාගේ පළමු ගොදුර වන්නේ තමා බව ඔහුට අන්තිමේදී වැටහෙන්නට ඇත. තමා බැඳ තිබූ රැහැන කටින් කපා නිදහස් වීමට යෝධ මීයා දරූ උත්සාහය සාර්ථක වෙද්දී ඌ නැඟුවේ භයංකර අවට දෙතර වන ශබ්දයකි. ඊට හේතුව වූ සමීපයේ තිබූ ගොදුර එනම් හෝම්ස් දැන් පෙනෙන තෙක් මානයක නොසිටීම විය යුතුය. ඊළඟ මොහොතේ ඌ තම අවධානය යොමු කරන්නේ මා දෙසට බව මම හොඳින් දැන සිටියෙමි. උගේ පෙනුමෙන් මා ක්ලාන්ත වනු ඇතැයි සිතුවද මට එවැන්නක් සිදු නොවීය. කොලින් වුඩ් මැනවියගේ ජීවිතේ බේරා ගැනීමට මගේ ජීවිතේ පූජා කිරීමට හැකිවීම මොනතරම් සතුටට කරුණක්ද. එබැවින් සිතේ සැහැල්ලු බවක් මට දැනුනේ. මා සිටි දිශාවෙන් අහස පොළොව දෙතරා ගිය හෙනහඬක් එක්වරම මට ඇසුනේ. තවත් තප්පර කීපයක් ගත වෙද්දී එවැනිම භයංකර ශබ්දයකින් එලිමහන් බිම දෙතරා ගියේය. එතනට ගලා මීදුමේ තිබුණේ හුස්ම හිර කරවන ආකාරයේ ප්‍රබල බවකි. මට මතක මා ක්ලාන්ත වූ බව පමණි. සිහිය නොමැතිව මා සිටින්නට ඇත්තේ මිනිත්තු කීපයක් විය යුතුය. මා යලිත් සිහිය ලැබුවේ පොළොව දෙතරා යාමෙන් නැති වූ ප්‍රබල කම්පනයකින් සහ ඒ නිසාම ඇති වූ මහා ශබ්දයකිනි. ඒ කුමක්දැයි මට එක්වරම සිතා ගැනීමට නොහැකි විය. දෙනෙත් විවෘත කළ මම ඉමහත් සතුටට පත්වීමි. ඊට හේතුව හෝම්ස් තවමත් නිරුපද්‍රිතව ජීවතුන් අතර සිටුණු දැකීමයි. යෝධමීයා ඌ බැඳ තිබූ තේඩාව කඩාගත්තද මා හෝ හෝම්ස් වෙත කඩා පැනීමට උත්සාහ දැරුවේ නැත. ඊට හේතුව කුමක් හෝ කරුණක් නිසා අඩපණ වූ වේදනාවෙන් මරහඬ නගමින් ඍජුව නැගී සිටීමට නොහැකිව එහා මෙහා විසිවන තත්වයක සිටීමය. මා කලින් සඳහන් කළ පිපුරුම් හඬ එන හඬ යලිත් ඉතා ළඟින් නැසුනේ. ඒ සමගම නැවත වරක් මරහඬක් නැගූ භයානක සතා මහ පොළොව මතට ඇද වැටුනේ. ඒ සමගම ඌ ජීවිතක්ෂයට පත් වූ බව මම තේරුම් ගතිමි. උගේ ශරීරයෙන් රතු පැහැති ලේ ධාරා එළියට විහිදුනේ විසිතුරු මල් වලින් ජලය අහසට විදින අයුරකිනි. ඒ දැක මම සැනසුම් සුසුම් හෙළුවෙමි. ප්‍රමාණයෙන් විශාල රයිෆල් තුවක්කු රැගත් දෙදෙනෙක් අප සිටි තැනට දිවාහ. එයින් එක් අයෙක් කොලින් වුඩ් සාමිගේ තඩබිම භාරකරු හොවාඩ් බව හඳුනා ගතිමි. අනිකා පොලිසියේ ඉලක්ක වෙදිකාරයෙකු විය යුතුය. මගේ හා හෝම්ස්ගේ ජීවිත බේරා ගැනීම ගැන මම ඔවුනට ස්තුති කළෙමි. මොහොතක් ගතවීමට පෙර
රිවෝල්වර දෙකක් අතෙන් ගත් හෝම් සහ ලෙස්ට්‍රෙට් එතනට දිව ආහ. ඔවුන් ඉතාසෙමින් පා නැගුවේ බස්කවිල් දිව ගොස් සැඟවුණු ගල් ගුහාව වෙතටය. මගේ දෑතට සහ හෝම්ස්ගේ අතක එල්ලුණු විලංගු විවෘත කිරීමට අවශ්‍ය යතුරු තිබුණේ බස්කවිල් ළඟය. එය හොඳින් හෝ නරකින් වහාම ලබා ගැනීම හෝම්ස්ගේ පළමු කාර්ය වූ බැව් මම දැන සිටියෙමි. ගුහා කට ළඟට ගිය ලෙස්ට්‍රෙඩ් අත තිබූ රිවෝල්වරයෙන් ගුහාව තුලට වෙඩි පහර ක්‍රීපයක් එල්ල කොට බස්කවිල් අමතා කෑගැසීය. මහරාජිනියගේ නාමෙන් මැරුන් නොකා යටත් වෙනෝ. ආයුධ බිම දමා දෑත් ඔසවාගෙන ඉදිරියට එනෝ. ඊට පිළිතුරු නොලැබුණු කල හෝම් සහ ලෙස්ට්‍රෙඩ් දෙදෙනාම ගුහාව තුලට ගමන් කළහ. මද වේලාවක් ගත වෙද්දී ඔවුන් එළියට ආවේ හිසට වූ තුවාල වලින් අඩපණ වී සිටි බස්කවිල්ද ඔසවාගෙනය. ඔහු ඔසවා ගැනීමට පෙර ඔහුගේ අතේ තිබූ මට දැමූ විලංගුවේ අතුරු තමගේ බාරයට ගැනීමටත් බස්කවිල්ගේ දෑතට විලංගු දැමීමටත් ලෙස්ට්‍රෙඩ් කටයුතු කර තිබුණේ. ඔවුන් කළ මුල්ම කටයුත්ත වූයේ මා නිදහස් කිරීමය. බස්කවිල්ගේ බලය බිඳී ඇති බව දුටු විට කවුරුත් අපමණ සැනසීමකට පත්විය. තම රයිෆල් කර තබාගෙනම යෝධමීයාගේ වැටී තිබුණු සිරුර වෙත ගිය වෙඩික්කරුවෝ ඊට පාපහරවල් කීපයක් එල්ල කොට ඌ මියගොස් ඇති බව සැකහැර දැනගත්තහ. මූ මැරුම් කාල කියලා දැනගත්තාම තමයි කාටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන්, හොවාට් කීය. ඔබ මූට වෙඩි තබන එක තවත් ප්‍රමාද ඇයි කියලා මම කල්පනා කළා, හොවාට්, හෝම්ස් කීය. සැකයක් නෑ. ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න ඇත්තේ මේදුම, එහෙම නේද? ඇත්තෙන්ම ඔව් හෝම්ස් මහත්තයා, හොවාට් කීය. ඔබේ නියමිය පිට අපි දෙන්න තැන් දෙකක ඉඳගෙන කුරුමානං ඇල්ලුවා. නමුත් මේදුම ඉතාම ඝනව හැම පැත්තකටම විහිදුනා. එහෙම දෙයක් වේවි කියලා අපට කොහොමටවත් කලින් නම් හිතුනේ නෑ. අවාසනාවකට වගේ ඔබ හැම දෙනෙකුම අපට නොපෙනී ගියා. අර බිහිසුණු යක්ෂයාට තව ටිකෙන් ඔබ අහුවෙනවා දොස්තර මහත්තයා. මද වෙලාවක් ගත වෙද්දී මැටිල්ඩා බ්‍රික්ස් නෙවේ අපේ මිත්‍රයා වූ ඩේවිඩ් ෆින්ච් එතනට පැමිණියේ කරමත හරස් අතට දමාගත් පොදියක් ද ඇත්තතිවය. ෆින්චේ පොදිය බිම අතහැරියේ නැවෙන් බාන බඩු පොදියක් බිම අතහරින ආකාරයෙනි. කවුද මේ මිනිහා? මම ඇසීමි. මෙයා තමයි දිගටම මුහුණ වසාගෙන හිටි තක්කඩියා, බැස්කවිල්ගේ සංගයා ජොන්සන්, හෝම්ස් කීය. කොලින්වුඩ් මෙනවිය ක්ලෙමන්ට්විල් වෙත ගෙන ගියේ මොහුනේ ගස් අතරේ හැංගිලා ඉඳලා එක්වරම ඔහු වෙත කඩා පැන්නේ ෆින්ච් හා හොවාට් දෙදෙනා. බ්ලැක් වොච් රෙජිමේන්තුවේ කැලෑ සටන් කළ හොවාට්ගේ ශිල්ප ක්‍රම සහ ෆින්ච්ගේ කාය ශක්තිය දෙකම එකතු කළත් ජොන්සන් මෙල්ල කරන්න අමාරු වුණා. ඔහු යටත් කරගන්න හැකි වුණේ ෆින්ච්ගේ මුවහත් පිහිය සහ මගේ රිවෝල්වරය ජොන්සන්ගේ කනට තැබුවට පස්සේ. එතකොට කොලින්වුඩ් මෙනවියගේ ආරක්ෂාව කොහොමද? මම ඇසීමි. ඇය ආරක්ෂා සහිතව ඇගේ දෙමව්පියන්ට බාර දෙන්න අපට හැකි වුණා. ඔවුන් මේ මොහොතේ ක්ලෙමන්ට් විල් නිවසේ. දෙවියන්ට ස්තුති වේවා යයි මට කියවිනේ. බස්කවිල් එළුම් ගහට නියම වෙන්නේ නෑ. හෝම්ස් කීවේ ක්ලෙමන්ට් විල් වෙත ගෙන යාම සඳහා බස්කවිල්ගේ සහ ජොන්සන්ගේ විලංගු දැමූ සිරුරු අශ්වකරත්තයට පටවද්දීය. ඒ ඇයි? ඔහු කොහොමටත් හිටියේ හොඳටම උමතු තත්වයෙන්, හෝම්ස් කීය. මම්මගේ ආත්ම ආරක්ෂාවට ඔහුගේ හිසට එල්ල කළ ප්‍රහාරයට ඔහු සිහිමුර්ජා වෙලා ඉන්නේ. සිහිය ආපසු ආවත් ඔහු සාමාන්‍ය තත්වයට පත්වේවි කියා මම හිතන්නේ නෑ. මේ වගේ අපරාධකාරීන්ව උසාවි ගෙන ගියත් ඔවුන්ගේ උමතු බව නිසා ඔවුන් යැවෙන්නේ බ්‍රෝඩ්මුවර් හෝ බෙට්ලාම් හිර ගෙදරට, නැතුව භයානක අපරාධකාරීන්ව යවන ඩාට්මුවර් වෙත හෝ එල්ලුම් ගහට නෙවෙයි. ඔබ කොහොමද ලෙස්ට්‍රෙඩ් මේ හැම දෙයක්ම කල්තියා දැනගෙන ඒකට සූදානම් වෙලා ආවේ?
මම ඇසීමි. මේ අපරාධකාරීන් ගැනත් ඔවුන් කරමින් සිටි මේ කටයුතු ගැනත් හෝම්ස් මහත්තයයි මමයි සාකච්ඡා කළේ බොහොම කලින් ඉඳලා. ලෙස්ට්‍රෙඩ් කීය. බ්ලැක් වොච් කමාන්ඩෝ බලකායේ උපදේශකයෙකු වුණු ෆීලික්ස් හොවාට් දක්ෂයෙකු බවට සැකයක් නෑ. නමුත් මේ වගේ දරුණු අපරාධකාරීන් හා සටනට තවත් කීප දෙනෙකු අවශ්‍ය වන බව හෝම්ස් මහත්තයාට මතක් කරලා දුන්නේ මම. ඒ අනුව තමයි ඉලක්ක වෙඩික්කරුවකු වන ටොම් ලෙස්කි, මැටිල්ඩා බ්‍රිට්ස් නැවේ ෆින්ච් සහ ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ කැරලි මර්දන සටන්කරුවන් දෙදෙනෙකු මම මෙහාට කැඳවාගෙන ආවේ. ඒ ගැන මං ඔබට කෘතඥ වෙනවා ලෙස්ටර්ඩ් හෝම්ස් කීය. ඔබේ දුරදක්නා නුවණට අපි හැම දෙනෙකුම ණය ගැතියි. අප කැඳවාගෙන යාමට බ්‍රවුන් අශ්ව කරත්තයක් රැගෙන අපේ ගමන් මගේ ඉදිරියට පැමිණියේය. ක්ලෙමන්ට්විල් මැදුරට පිවිසෙන තැන ආලින්දයේදී තම දියණියද කැටිව කොලින්වුඩ් ඩියුවල අප පිළිගත්තේ කඳුළු පිරි දෙන දිනේ. මීළඟ දින කීපය අපි දෙදෙනා ක්ලෙමන්ට්විල් මන්දිරයේ සහ ඊට අයත් උද්‍යානයේ විවේක සුවයෙන් ගත කළෙමු. එදින හවස දෙකට උද්‍යාන සම්භාෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණි. කොලින්වුඩ් සාමිට අයත් ජලාශයේ විනෝදයට බිලීබාමින් කාලය ගත කළ අපට සම්භාෂණයට පෙර තවත් පැයක පමණ කාලයක් ඉතිරි වී ඇති බැව් පෙනුණේ. හෝම්ස්, ඔබ මට පොරොන්දු වුණා මේ ගැන. මොකක්ද වොට්සන්, මම පොරොන්දු වුණේ අපි හැම දෙනෙකුම මුහුණ දුන්න මේ භයානක සිදුවීම මේ අභිරහස මොකක්ද කියලා මට තේරුම් කර දෙන බවට ඔබ පොරොන්දු වුණා. බොහොම හොඳයි මිත්‍රයා, මං ඔබට හැම දෙයක්ම කියන්නම්. හෝම්ස්, ග්ලෝරියා මෙනිවිය පැහැරගත්තු අපරාධකාරයා කවුද? ඔහුගේ සැලැස්ම මොකක්ද කියලා ඔබ මුලින්දලම දැනගෙන හිටියද කියන එක මට විශ්වාස කරන්නත් අමාරුයි. මං කොතනින්ද වොට්සන් පටන් ගන්නේ? මෙහෙම කියමු. මං මේ කාරණය මීට පෙරත් කීප වතාවක්ම ඔබට කියලා ඇති. විසඳන්න අමාරු, තේරුම් ගන්න අමාරු ගැටලු මොනවද? ඒ තමයි කැපී පෙනෙන ආකාරයෙන් භයංකර සිදුවීමක් නොවුණු යමක් පැහැදිලිව නොකියවෙන ගැටලු. අපරාධයක් ගැන විමසා බැලීමේදී මගේ මේ විදිහට සිරිතක් තියෙනවා වොට්සන්. ඒකෙදී පැහැදිලිවම දකින්න ලැබෙන විශේෂිත අපූර්ව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණවලින් මං වෙන් කර ගන්නවා. සුමාත්‍රාවේ යෝධමීයා පිළිබඳ කතන්දරය ගැන මං ඒ කියූ විදිහට අපි විමසා බලමු. ඔබට මතක ඇති මරා දමනු ලැබූ විලියන් බොයිට්ගේ මලසිරුරට ඔවුන් සැලකූ ආකාරය. ඔවුන් මෙහෙම දෙයක් කළේ ඇයි කියන එක මුලදී මට කොහොමටවත් තේරුම් ගන්න බැරි වුණා. ඒ බව මං ඔබට කිව්ව නේද? මොකක්ද මම කිව්වේ? බොයිට් මරා දැමූ පුද්ගලයන් කවුරු වුණත් ඔවුන් මා ගැනත් දැනගෙන හිටියා. අපේ නිවහනට එක වීදියක් මෙහායින් ඔහු ජීවිතක්ෂයට පත්වීම අහම්බෙන් සිදුවුණු දෙයක් නෙවෙයි. ඊළඟට මලසිරුරාර ගොඩනැගිල්ලක් මුදුනෙන් පහළට විසිකලේ ඇයි. ඒක අපට කළ අභියෝගයක්. ඒක ඔහු සමග සටනට එන ලෙස අපරාධකාරයා මට කළ ආරාධනයක්. බස්කවිල් සිතේ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව කටයුතු කරන කෙනෙක් නේ. ඒ විදිහට අභියෝග කිරීම අප ඔහුගෙන් බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය දෙයක්. ඒ මොකද ඔහු ඒ තරම් නින්දිත තුච්ච මිනිහෙක්. මම හිස සොලවා ඒ අදහසට මා එකඟ වන බව හැඟවීමේ. මෙතනදී මට පෙනී ගිය දෙවැනි කාරණය තමයි බොයිට් මැරූ තැනැත්තා මාව අඳුනනවා. ඒ කියන්නේ ඔහු සමග ඍජුව හෝ වක්‍රව මගේ පටලෙවිල්ලක් ඇති බව. ෆින්ච් අපිට කියූ කතන්දරයත් එක්ක මගේ කුතුහලය තවත් වැඩි වුණා. ග්ලෝරියා කොලින්වුඩ් පැහැරගනු ලැබූ කාලය ගැන ගැඹුරින් කල්පනා කරලා බලමු. එහෙම බැලුවොත් මැටිල්ඩා බ්‍රික්ස් නෞකාව ඔය කාලෙදී යාත්‍රා කරමින් තිබුණේ ඔය ප්‍රදේශයේමයි. එතකොට ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවද? බොහොම දුරස්ත ලෙස සම්බන්ධයක් තියෙන්නත් සුළු ඉඩක් තියෙනවා. එහෙම නේද? ඔන්න එතකොට තමයි
අපේ සිත්වලට වැඩිදුර කල්පනා කර බැලිය යුතු ප්‍රශ්නයක් මතුවෙන්නේ. මේ භයානක සත්වයකු ලෝකයේ අර කොනේ ඉඳන් මේ කොනට අරගෙන එන්න බස්කවිල්ට වමනා කළේ ඇයි? සතාව මිලට ගන්න ඔහු විශාල මුදලක් වියදම් කරන්න ඇති. ඒ විතරක් නෙමෙයි. සතාව ප්‍රවාහනය කරන නෞකාවට ලොකු මුදලක් ගෙවන්න ඇති. අනික මේ විදිහට සතෙකු ප්‍රවාහනය කිරීම නීති විරෝධී කටයුත්තක්. ඔහු ඒ අවදානමත් බාරගත්තා. ඒ ඇයි? මේ සතා සමත් වුණා ඔහුගේ ක්‍රූර දුෂ්ට සිතට යම් උත්තේජනයක් ලබා දෙන්න. සාමාන්‍යයෙන් අහිංසක සතුන් භයානක ඝාතකයින් බවට පත් කිරීම අමාරු වැඩක්. ඒ සඳහා දක්ෂතාවයක් නැත්නම් හැකියාවකුත් බස්කවිල්ට තිබුණා. ඔහු මේ සතා මිලට අරගෙන ඌ නැවේ ගබඩා කාමරයක රඳවා ගත්තේ නිකමට නෙමෙයි. ෆින්ච්ගේ පුදුමාකාර කතන්දරයට කන් දුන්නට පස්සේ මම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිහින් මීයන් හා නාවිකයන් ගැන වැඩිදුර කියවලා බැලුවා. නාවිකයන්ගේ සිත්වල මීයන් ගැන තිබෙන පිළිකුල සහ බය ගැන ලිඛිත ඉතිහාසය පුරාම සඳහන් වෙනවා. ඉතින් ඔහු මේ සතා නැවේ කොටසක ගබඩා කරගත්තොත් නාවිකයන් ඒ පැත්තටවත් නොයා මඟහරින බව ඔහු දැන හිටියා. ඇයි ඔහුට එවැනි දෙයක් අවශ්‍ය වුණේ? ඔහුගේ ප්‍රාණපකාරිය වූ ග්ලෝරියා මෙනවිය සති හයක් ගබඩා කාමරයේ සංගවාගෙන සිටීමට. ඒක මොනතරම් දුෂ්කර කටයුත්තක්ද කියන එක ඔහු දැන හිටියා. වෙන කෙනෙකුට නම් හිතෙන්න පුළුවනේ මේක කළ නොහැකි දෙයක් කියලා. ඒ මොකද ඇය මහ හඬින් කෑ ගසන්න හඬා වැළපෙන්න ඉඩ තියෙනවා. ජොන්සන්ට හෝ වීඩින්ට දොරක් වහන්න අමතක වෙලා නාවිකයින් කවුරු හරි ඇය දකින්න ඉඩ තියෙනවා. ඇයට කෑම බීම ගෙන ආයුත්තේ හොර රහසේ. ඒක තේරුම් කරන්නේ කොහොමද? ඔබට දැන් පෙනෙනව නේද වොට්සන්, යෝධමීයෙකුගේ සැබෑ අපරාධය ආවරණය කරන්න පුළුවනේ. මේ භයානක සතා යෝධමීයෙකු බව ඔබට තහවුරුනේ කොහොමද හෝම්ස්? සතා දුටු අය කිව්වා ඌ අතිවිශාල එකෙකු බවත් ඌට තිබුණේ මීයෙකුගේ මුහුණක් බවත් මේක විශ්වාස කරන්න අමාරු බව ඇත්තයි. ඒ මොකද සත්ව රාජධානියේ මේ විදිහේ සතෙකු ගැන වාර්තා වෙන්නේ නැහැ. ඔබ අහලා ඇති මහාචාර්ය මයිකල් ෆ්‍රීමන් ගැන. ඔහු ජාත්‍යන්තර කීර්තියට පත් තරුණ සත්ව විද්‍යාඥයෙක්. මං ඔහු සමගත් සාකච්ඡා කළා. ඔහු කියන්නේ මෙතෙක් සොයා නොගත් හඳුනා නොගත් සත්ව ප්‍රභේද විශාල ගණනක් තවමත් ලෝකයේ සිටිනවා කියලයි. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය, ගලාපගෝස් දූපත් සහ සුමත්‍රා, ජාවා ආදී ඉන්දුනීසියානු දූපත්, පැපුවා නිව්ගිනි ප්‍රදේශවල මේ ආකාරයේ ජෛව ප්‍රභේද සිටීමට ඉඩ ඇති බව ඔහු කිව්වා. ඔබට මතක ඇති ඔය සමීපයේ, ඒ කියන්නේ ජාවා දූපතට නැගෙනහිරින් වූ ක්‍රකටෝවා දූපතේ ගිනි කන්දක් පිපිරී ඇති වූ විනාශය. මහාචාර්ය ෆීමන් කියන්නේ මේකෙදී සතුන් විනාශ වුණා වගේම අලුත් විදිහේ සත්ව ප්‍රභේද ඇතිවෙන්නත් පුළුවන් කියලයි. ඉතින් මේ වගේ අද්භූත සත්වයකු නැවේ සිටින බව නාවිකයන් දැන සිටියොත් ඒක බස්කවිල්ට වාසියක්. එහෙමනම් ඇයි ඌ බොහොම රහසිගතව නැවටගෙන ගියේ? කාරණා දෙකක් නිසා. හෝම්ස් කීය. පළමුවැනි කාරණය ඔහු කළේ නීති විරෝධී කටයුත්තක්. ඒක ජාත්‍යන්තරව පිළිගෙන තිබෙන සමුද්‍ර නීතියට පටහැනි. අනික තමා ඔහු ග්ලෝරියා මෙනවිය නැවට ගෙන ගියෙත් ඇය සංගවා තැබුවෙත් ඒ සතා රඳවා සිටි යෝධ පෙට්ටියේමයි. එකම කුටියක නෙමෙයි. ඇය සඳහා කුටිය සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණා. නමුත් මුළු ගමන පුරාවටම ඇයත් සතත් රඳවා තිබුණේ නෞකාවේ එකම ගබඩා කාමරයේ. ජොන්සන් කෑම සංගවාගෙන ගිය බව එක් නාවිකයෙකු සඳහන් කළා. ඔබට මතක ඇති. නමුත් ඒ කෑම තිබුණේ පොදි දෙකකට, එකක් කුඩාවට, අනෙක එය මෙන් දහගුණයක් ලොකුවට. දෙවියනේ, අර වගේ බිහිසුණු යක්ෂයෙකු සමග සති අටක් නැවක
එකම ගබඩා කාමරයක සිරකර සිටියා කියන්නේ මා කිව්වේ දැඩි සිත් වේදනාවකිනි. ඔව් ඒක ඇත්ත. මේ දිගු මුහුදු ගමනේ සෑම තප්පරයක්ම අයගත කරන්නේ නැත්තේ ත්‍රාසයෙන් බයෙන්. එවැනි තත්වයක් යටතේ තරුණ දැරියක නෙමෙයි මේරූ පිරිමියෙකු වුණත් උමතු වෙන්න ඉඩ තිබුණා. හෝම්ස් කීය. මේ අපරාධයේ පිටපස ඉන්න අපරාධකාරයා බස්කවිල් බව ඔබ කොහොමද නිශ්චිතව දැනගත්තේ? මං එහෙම දෙයක් මුලින්දලම දැන හිටියා කියන්න බෑ වොට්සන්. ඔබට මතකද අපි බ්ලූ ඇන්කර් රවන්හලේ දවල් කෑම ගත්ත දවස? එදා ඇලෙක්සි සහ ඔහුගේ මිත්‍රයා අපිට කිව්වා එක් කාරණයක්. ඒ තමයි මාක් හැරිසන් දේවගැතිතුමා මුහුදු පැලෑටි හා ශාක ප්ලවාංග ගැන දැක්වූ උනන්දුව ගැන. ඔව් මට මතකයි. ඔබේ ගැන උනන්දුවක් දක්වන්නේ ඇයි කියලා ඒ වෙලාවේ මට පුදුමත් හිතුණා. වොට්සන්, ඒ වගේ සියුම් නූල් පොට්ටක් අහවුනොත් අපි ඒවා අත්තරින්න හොඳ නෑ. බස්කවිල් ස්වභාව විද්‍යාවට නැඹුරු වුණු කෙනෙකු බව ඔබට මතක ඇති. ඔහු සමනලයින් එකතු කළ උන් ගැන විශේෂඥ දැනුමක් තිබූ අයෙක්. මෙතනදී මාව සොයාගෙන එන හතුරා ඔහුද කියලා මගේ හිතේ සියුම් සැකයක් ඇති වුණා. ඔහු කවුරු වුණත් මා සමග වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙන පරම හතුරෙකු විය යුතුයි. මොරයාටි මිය ගිහින් අවුරුදු ගණනක් ගත වුණා. මාව මරා දමන බවට තර්ජනය කළ තවත් බොහෝ දෙනෙක් සිර ගෙවල් ඇතුලේ. බස්කවිල් ගැන වර්තමාන තොරතුරු විමසලා මම එක්සිටර් වලට විදුලි පුවතක් ඇව්වා. මට ලැබුණු පිළිතුර වුණේ ඔහු ජීවත්ව සිටීද මිය ගොස්ත යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැත යන්නයි. ඔහුගේ මලසිරුරේයි සිතාගත් මලසිරුරක් කාටවත් හමු වෙලා නෑ. ඒ කියන්නේ සමහර විට ඔහු ජීවතුන් අතර ඉන්නවා වෙන්න පුළුවනි. ඔහු ක්‍රූරකමේ මෙන්ම කෛරාටිකකමේ අගතැන්පත් පුද්ගලයෙක්. සැකයක් නෑ. සංකීර්ණ අපරාධයකට රුදුරු බල්ලා පුහුණු කරද්දී ඔහු මෙන්න මෙහෙම දෙයක් ගැනත් හිතන්න ඇති. ඒ තමයි නොහිතූ ආකාරයට සැලසුම අසාර්ථක වෙලා වැඩ වැරදුනොත් මොකක්ද මං අනුගමනය කරන ක්‍රියාමාර්ගය? නීතිය ග්‍රහණයෙන් ගැලවී පලා යන්න ඔහු කුමක්කෝ වැඩපිළිවෙලක් සකස් කර තැබුවා විය හැකියි. අනික මනුෂ්‍ය ඝාතනයක් සඳහා යෝධ බල්ලෙකු පුහුණු කළ පුද්ගලයාට ඒ කටයුත්ත සඳහා යෝධ මීයෙකු පුහුණු කරන එක ඒ තරම් අමාරු කටයුත්තක් වෙන්නේ නෑ. එතකොට ප්‍රහේලිකාවේ කොටසක් එකිනෙකට ගැලපෙමින් සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ බිහිසුණු සතාට මොකද වුනේ? අප නෞකාව සෝදිසි කර බලද්දී මැටිල්ඩා ග්‍රිප්ස් නෞකාවේ ඌ හිටියේ නෑ. ඌ මරලා මුහුදේ කිල්ලුවද? එහෙම නැත්නම් මොනියම් හෝ ක්‍රමයකින් මේ රට තුලට ගෙන ආවද? අපිට දකින්න ලැබුණු හෝඩුවාවන් වැටී තිබුණේ අශ්වකරත්ත කුලියට දෙන තැනට. එතනදී අපිට දැනගන්න ලැබුණා ඔවුන් විශාල කරත්තයක් අශ්වයනුත් සමග මිලට අරගෙන ඇති බව. බියකරු සතා ගොඩබිමට ගෙනවිත් කියන මේ සැකය වඩාත් තහවුරු වුණා. ඔබට මතකද ඔහු එතනට ගෙවීම් කර තිබුණු ආකාරය? ඒ රංකාසි වලින්, ඒවා ඉන්දියන් කාසි. එතකොට මේක මැටිල්ඩා බ්‍රික්ස් නෞකාව සහ ග්ලෝරියා මෙනවිය ඉන්දියාවෙන් පැහැර ගැනීම යන කාරණා දෙක සම්බන්ධ කෙරෙන දම්වැලේ තවත් පුරුකක්. යම්කිසි විශාල දෙයක් කූඩුවක් වැනි දෙයක් එළියට ගැනීමට ආරක්ෂක යකඩ වැට කපා තිබූ ආකාරය, ඉව කිරීම සඳහා යෙදූ පොලිස්සුනකින් උමතු වූ ආකාරයෙන් හැසිරීම යන කරුණු පෙන්වා දුන්නේ මොකක්ද? ඉර පායන්නත් කලින් පාන්දර ජාමේ අද්භූත සත්වයකු සහිත කූඩුවක් කරත්තයකට පටවාගෙන ඇති බව. ජැටියේ අසල වතුරේ ගැඹුර අඩි 6ක් පමණ. බිහිසුණු සතා කපිතාන් මැකාති සම්බන්ධ කටයුත්ත ඉවර කළාට පස්සේ ඌ වතුරට බස්සලා ගොඩබිමට ගෙනවද කියන්න බෑ. ඕනෑම මීයකු වතුරට දැම්මම පීනනවා. එළියක් නැති පාන්දර ජාමේ නිසාත් මහා ගින්නකට
කාගේ අවධානය යොමු වී තිබුණු නිසාත් සතාව අරගෙන ආවේ ඒ විදිහට වෙන්න පුළුවනි. කොහොම හරි කපා දැම්මු වැටෙන් ඌසහ කූඩුව එළියට අරගෙන කරත්තයකට පටවලා වැටෙන් කැපූ කෑලි යලි තෙතනින් තැබුවා. විලියන් බොයිඩ්ගේ මලසිරුර පාරට විසිකල කාරණය අපි කතා කළා. නමුත් ඔබට මතකද අපි තුන්දෙනා බ්ලූ ඇන්කර් රවන්හලට ගියාම ඔහු එදා අප ලුහු බැඳ ඇවිත් තිබුණා. ඒක අපිට පෙන්වා දුන්නේ අර පොලිස් සුනකෙන් දෙදෙනා. ඔව් මට මතකයි. ඔබ එවෙල කිව්වා තමා පසුපසේලවන රහස් පරීක්ෂකයා ලුහු බැඳ අපරාධකාරීන් එන්නේ නැහැ. මේ අපරාධකාරයාගේ මේ හැසිරීම අසාමාන්‍යයි කියලා. ඔව් ඒක සාමාන්‍යයෙන් අපරාධකාරීන් නොකරන වැඩක්. ඔහුගේ මේ නිර්භීත හැසිරීමෙන්ම මම එක කාරණයක් තේරුම් ගත්තා. ඒ තමයි මේ නම් වෙන කවුරුවත් නෙමේ මේ රොජර් බස්කවිල් විය යුතු බව. ඒක ඇත්ත. මට මතකයි කලින් සුනකයා සම්බන්ධ පරීක්ෂණයේදීත් ඔහු වෙස්මාරු කරගෙන අප පසුපස ආවා. වරක් තමන් ෂර්ලොක් හෝම්ස් බව කියමින් රියදුරක නොමග යවුවා. නමුත් ඇයි ඔහු අප පිටුපස අවන්හලට ආවේ? ඔහු දීපු ඇම මං කෑවද කියලා නිශ්චිතව දැනගන්න. මං මේ පරීක්ෂණයට මොනතරම් බැඳිලද කිව්වොත් ලෝකේ කොහෙට යන්න වුණත් මං ඒ පිටුපස ඒවි කියලාද? ඒකෙන්ද හෝම්ස් ඔබ දැනගත්තේ මෙතන උගුලක් තියෙනවා කියලා? ඇත්තෙම ඔව්. ඒකයි මං ඔබට අනතුරු ඇඟවීමක් කළේ ගිනි අවියක් ළඟ නැතුව ගෙදරින් එළියට බහින්න එපා කියලා. ඒ අතරෙදී බස්කවිල් සහ ඔහුගේ සංගයන් මොකද කළේ? ඇම කන විට බිලි කටුව කටේ හිරවුණු මාළුවෙකු වගේ මම මේ පරීක්ෂණයට පැටලිලා කියලා දැනගත්තාම ඔහු සැනසුම් සුසුමක් හෙලන්න ඇති. කළ යුතු රාජකාරිවලින් කොටසක් ජෝන්ස්ටන්ට පවරලා දීලා බස්කවිල් ලන්ඩන් වලින් පිට වෙලා ගියා. ඒ මොන අරමුණකින්ද? කොලින්වුඩ් ලගේ නිවසට කප්පං ඉල්ලන ලියුම යැවීම ජෝන්ස්ටන්ට බාර වුණු පළමු වැනි කටයුත්ත. තව එකක් තමයි අපි දෙදෙනා ගැන සෝදිසියෙන් ඉදිමින් ඔත්තු බැලීම. බස්කවිල්ට තිබුණා හෙන්රිගේ අඩවියට වෙලා කළ යුතු වැඩක්. ඒ අප දෙදෙනා ඝාතනය කිරීමට සහ කප්පං ඉල්ලීමේ කටයුතු සූදානම් කර ගැනීම. පැඩින්ටන් වලදී මාපසු පස කවුදෝ ආවා කියලා ඔබේදා ඉක්මනින් විදුලි පුවතක් කිව්වනේ. ඒ ජොන්සන්. මට උවමනා වුණේ මන් දිගටම ලන්ඩන් නගරයේ රැඳී ඉන්නවා කියන අදහස ඔහුට දෙන්න පමණයි. ඊළඟට මට හැකි වුණා ඔහුව මඟ අරින්න. එදාම හවස 2:45 දුම්රියෙන් මම රෝස්වුඩ් බලා ආවා. එහෙමනම් ඔබ දිගටම ඉඳලා තියෙන්නේ මෙහේ? මගේ හිතවත් වොට්සන්, මම මෙහේ නොයිද කොහේ ඉන්නද? අනතුරු වලට මුහුණ දීමේ අවදානම ඔබට තනියම බාර දීලා මම බේකර් වීදියට වෙලා ඉන්නේ කොහොමද? මම රෝස්වුඩ් වල මගේ මූලස්ථානය පිහිටුවා ගත්තා. ඔබ මගේ නමට ලන්ඩනයට වූ විදුලි පුවත් හැම එකක්ම ලෙස්ට්‍රඩ්ගේ සංගයන් වහාම මට ආපහු එව්වා. එහෙමනම් ප්‍රමාදයට හේතුව ඒකයි, මම කීවෙමි. ඔබ කවදහරි නිව්බ්‍රිජ් විදුලි පුවත් කාර්යාලයට ගියාද? ගියා නෑනම්. මට ඒක මතක් වුණේ දැන්. එදා ඔබ මෙහෙ ආව දවසේම රෑෙහි ගියා. ඔබ ඇඳගෙන ගියේ ජිප්සියෙකු වගේද? හරියට හරි වොට්සන්. මම බැස්කවිල් සමග මීයයි බලලයි සෙල්ලමකනේ යෙදුනේ. තොරතුරු හැම දෙයක්ම නිවැරදිව ලබා ගැනීම සඳහා මම මෙහෙ ඉඳීම අත්‍යවශ්‍ය වුණා. නමුත් ලන්ඩන් වල සිටිය යුතු මම ක්ලෙමන්ට්විල් වල ඉන්න බව ඔවුන් දුටුවා නම් අපේ රහසිගත වැඩසටහන් ඔක්කොම විනාශයි. මං ජිප්සි ඇඳුමින් සැරසුනේ කාටවත් සැකයක් ඇති නොවන පරිදි ඉන්න. ඔබේ රහස්‍යභාවය මට තේරුම් ගන්න පුළුවනි. ඇයි ඉතින් ඒ බව මටවත් නොකීවේ? ඒකට හේතුව බොහොම සරල එකක්. ඔබවත් කොලින්වුඩ් සාමිවත් රඟපෑමේ දක්ෂයින් නෙමේ. මගේ සැලසුම් ගැන ඔබ දෙදෙනා කල් තබා දැනගෙන හිටියනම් ඒව ඔක්කොම අවුල් වෙනවා. මල් ළඟම සිටි බව බැස්කවිල් දැනගත්තා නම් ඔහු කොලින්වුඩ් මෙනවිය මරා දැමලා පැනලා යන්න ඉඩ තිබුණා.
නමුත් වෙස් මාරු කරගෙන සිටි නිසා ඔත්තු බලමින් මම නිදහසේ ගැවසුණා. ඔබ අහන්නත් පුදුම වේවි. එදා මුරගලට වෙලා ඔබ දෙදෙනා යන අයුරු රහසේ බලාගෙන හිටියෙත් මම. අපි කොයි වෙලාවකවත් ඔබගෙන් හැතැක්මකට වඩා ඈතට ගියේ නෑ. කවුද අපි කිව්වේ? එක්කෝ හෝවඩ් නැත්තම් මම. නිල වශයෙන් මම ක්ලෙමන්ට්විල් මැදුරට ළඟා වුණාට පස්සෙත් දිගින් දිගටම අපි තොරතුරු හුවමාරු කරගත්තා. සෙමෆෝ පහන මගින් පණිවිඩ හුවමාරුවත් හෝවඩ්ගේ අදහසක්. මගේ කාමරයේ තිබුණේ ඔහුගේ කාමරයේ කිට්ටුව උඩු මහලක. ලෙස්ට්‍රට් හිටියේ වනාන්තරයේ පැත්තේ. ඉතින් සෙමෆෝ මගින් පණිවිඩ හුවමාරු කිරීම අපිට පහසු වුණා. එතකොට ඔබේ රහසිගත උදව්කාරයා වුණේ හෝවඩ්. ඔහුගේ හැසිරීමේ පුදුමාකාර බව දැන් මට පැහැදිලියි. ඔබ කොලින්වුඩ් සාමි සමග හෙන්රිගේ අඩවියට යද්දී ඔහු රහසිගතව ඔබ පිටුපසින් ගිහින් තිබුණා. එවැනි අවදානම් ගමනක් ඔබ දෙදෙනා යාම ගැන ඔහු හිතේ තරහෙන්. ඒ ගැන මං ඔහුගෙන් සමාව අයදිය යුතුයි එහෙනම්. හෝම්ස්, ඔබ මෙහෙ එන්න කලින් හෝවඩ් ගැන දැනගෙන ඉඳලා තියෙනවද? ඇත්තෙම ඔහුගේ විශ්වාසවන්තකම පක්ෂපාතකම ගැනත් ඉලක්කයට වෙඩි තැබීමට ඔහු සතු දක්ෂතාවය ගැනත් මට දැනගන්න ලැබිලා තිබුණා. අන්තිමට ඔහුගේ හපංකම නිසා තමයි අපේ ජීවිතේ බේරුණෙත්. ඔබ ලෙස්ට්‍රට් සහ ෆින්ච්ගෙන් උදව් ලබා ගැනීමට තීරණය කිරීම විශාල වාසියක් වුණා. මම කියෙමි. අපේ අවසන් සටනට කලින්දා රාත්‍රියේ සිදුවුණේ මොකක්ද කියලා මම දැනගන්න කැමතියි හෝම්ස්. මේ වෙනකොට ඔබට ඒ ගැන යම් වැටහීමක් ලැබිලත් ඇති. හෝම්ස් කීය, අපි සතුරු කඳවුර අන්තිම මොහොතේ රහසිගත සෝදිසියකට ලක් කළා. හුවමාරුව සිදුවෙන්නේ හෙන්රිගේ අඩවියේදී විය යුතුයි කියලා මම සෑහෙන විශ්වාසයකින් හිටියේ. ඒ වුණත් ඒ කරුණ වඩාත් තහවුරු කරගන්න අවශ්‍ය වුණා. කඳුරේ ගිනිමැලේට සෑහෙන තරම් කිට්ටුවටම බඩගාගෙන යන්න අපිට හැකි වුණා. අපේ දෑත්වලට දැමීමට නියමිත විලංගු එළියටගෙන සූදානම්ින් තිබූ හැටි අපි දුටුවා. ඒ වෙලාවේ හොර රහසේ ඒ ඔක්කොම ඔබ අරගත්තේ නැත්තේ ඇයි? ග්ලෝරියා මෙනවිය ගැන ඔබට අමතක වුණාද? ඇය ගල් ගුහාව ඇතුලේ ඉදී බලෙන් කිසි දෙයක් කරන්න අපිට හැකියාවක් තිබුණේ නෑ. ඔව්, ඒක හරි. නමුත් කප්පම ගැන ලියුම උදේ පාන්දරම එවන බව ඔබ කොහොමද දැන හිටියේ? තමන්ට දඩයම් කරන්න උවමනා සතා ළඟටම ඇවිත් බව දැනගත් වහාම බස්කවිල් උගුල ගස්සන බව මම දැන හිටියා. හෝම්ස් කීය, ඒ නිසා මම්මගේ පැමිණීම බොහොම ප්‍රසිද්ධියේ කළා. මාව ගන්න බ්‍රවුන් දුම්රිය පොලට ආවා. ඊට පැය කීපයකට කලින් මධ්‍යම රාත්‍රියේදී මම රෝස්වුඩ් වලින් දුම්රියකට නැගී සැතපුම් කීපයක් ඒ පැත්තට ගිහින් දවාලේ මේ විදිහට ආවව ඔහු හිතන්නේ නෑ, සැකයක් නෑ. ඔවුන්ගේ ඔත්තුකාරයෙක් මගේ පැමිණීම ගැන ආරංචිය දෙන්න ඇති. මන් දර්ශනපතේට ආබව ආරංචි වුණු වහාම බස්කවිල් ක්‍රියාත්මක වුණා. කප්පම් ගනුදෙනුව පිළිබඳ ලියමන ඔහු සාමිවරයාට එවූ බව අහලා මම පුදුමයට පත්ුනේ නෑ. ඒ වුණාට හෝම්ස්, ඔබේ ආකාරයට පැමිණි එක ගැන මම පුදුමයට පත්ුණා. ඒ මොකද පිටත කිසිවෙකුගෙන් උදව් උපකාර ලබා ගැනීම බස්කවිල් තහනම් කරලනේ තිබුණේ. ඔහු ඒ විදිහේ අනතුරු ඇඟවීමක් කළේකේ පුදුමයක් නෑ. ඒ මොකද හැම දෙයක් නොකොලොත් ඒ කප්පන් ලියුමේ තිබෙන තර්ජනාත්මක ගාම්භීර බව නැති වෙනවනේ. ඒව කොහොම වුණත් මගේ හිතේ කුතුහලයක් ඇති වුණොත් මම මෙහෙ එන බව ඔහු දැන හිටියා. මට උවමනා වුණා ඔහුට පෙන්වන්න ඔහුගේ අතිදක්ෂකමට. උපක්‍රමවලට මම රැවටුණා ඔහුගේ ඇම කාලයි ආවේ කියලා. මට තිබුණු ගැටලු සහිත තැන් බොහොමයක්ම මට පැහැදිලි හෝම්ස්. ඒ වුණත් මට තවමත් ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක්ම තිබෙනවා. සාමිවරයාගේ සම්භාෂණයට අපි ප්‍රමාද වෙන එක හොඳ නෑ වොට්සන්.
අපි අනාතරේ කතා කරමු. මං ඔබට කිව්වනේ ෆින්ච් සහ හොවාඩ් ජොන්සන්ව හිරබාරයට ගත් බව. පොලිසිය ඔහුව ගෙනියන්න කලින් මට හැකි වුණා ඔහු සමග කතා කරන්න. ඔහුට එල්ලුම් ගහෙන් බේරෙන්න ලැබෙන එකක් නෑ. මං එන්න කලින් බස්කවිල් ඔබ සමග කියා තිබූ කතාන්දරය සම්පූර්ණ ඇත. ග්ලෝරියා මැටිල්ඩා බ්‍රික්ස් නැවට ලංවා ගත්තට පස්සේ ඔවුනට මුකුත් ප්‍රශ්නයක් තිබිලා නෑ. කපිතාන් මැකාති ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වෙලා තියෙනවා. ඊළඟට ඔවුන්ගේ රහස ආරක්ෂා කිරීමට යෝධ මීයා සිටියා. කොහොම නමුත් නැව ලන්ඩනයට ළඟාවීමට පෙර ගබඩා කාමරයේ සැඟවුණු සැබෑ රහස මොකක්ද කියන එක විලියම් බොයිඩ් දැනගත්තා. ඔහු ඒක දැනගත්තේ කොහොමද කියන එක අපිට කවදාවත් දැනගන්න ලැබෙන එකක් නෑ. ඒක තමන්ගේ මිතුරා වුණු ඩේවිඩ් ෆින්ච්ට කියන්නවත් බොයිට ඉඩක් ලැබුණේ නෑ. ලන්ඩනයේ ගොඩබැස්සට පස්සේ ඔහු හිතාගෙන ඉන්න ඇති මේ ගැන නිලධාරීන්ට දැනුම් දෙන්න. නමුත් ඒකටත් ඔහුට ඉඩක් ලැබුණේ නෑ. නැවෙන් ගොඩබැස්ස ගමන් ඔහු ගියේ ළඟම තිබුණු තැබෑ රුමකට. තමන් මෙම ගැටලුව ගැන කලයුත්තේ මොකක්ද කියලා ඔහු තැබෑරුම් භාරකරුගෙන් විමසා හිටියා. මං ඔහුව හඳුන්වන්නේ ගිලට් කියන නමෙන්. ඒක ඔහුගේ සැබෑ නම නෙවෙයි. ගිලට් බොයිට් උපදෙස් දුන්නා බේකර් වීදියට ඇවිත් මා හමුවී උපදෙස් ගන්නා ලෙස. නමුත් බොයිට් දැනගෙන හිටියේ නැහැ තමන් සිටි තැනට අඩි 6-7ක් දුරින් කානුවකට මුවා වෙලා ජොන්සන් මත්පැන් වීදුරුවක් තොලගාමින් තමන් කළ කතා බහට කන් දෙමින් සිටි බව. ඉලන්දාරියා ගිලට් කිව්වලු බොයිට්ට. තමසට කරන්න තියෙන්නේ බේකර් වීදියට ගිහින් ෂර්ලොක් හෝම්ස් මහත්තයා හමු වෙලා ඔය කාරණාව කියන එක. ඔහු ඉන්නේ ඒ පාරේ 221 බී කියන නිවසේ. නැවෙන් සංගවාගෙන ආව කාන්තාව ගැන කිව්වාම එතුමා ඒ ගැන සුදුසු පියවරක් ගනීවි. මේක අහුණු වහාම ජොන්සන් පුටුවේ වකුටු වෙලා මුහුණ සංගවා ගත්තලු. ඒ බොයිට් පිට වී යති තමන් දකින එක වලක්වන්න. අසුනෙන් නැගිට්ට ගමන් බොයිට් ගිලට් අමතා මෙහෙමත් කිව්වලු. මට මේ මහත්තයා හම්බෙන්න බැරි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ විස්තර හැම දෙයක්ම මම්මගේ දිනපොතේ ලියලයි තිබෙන්නේ. බොයිට් කියලා තියෙන්නේ තමන් ළඟ තිබුණු ගමන් මල්ලට තට්ටු කරමින්. බොයිට් එතනින් පිට වී ගිය වහාම ජොන්සන් දුවලා ගිහින් තියෙනවා බස්කවිල් හොයාගෙන. නැවේ කැබින් කාමරය තුල ග්ලෝරියා මෙනෙවිය බැඳ තමා හිටියා. නාවිකයන් හැම දිනෙකම නැවෙන් පිට වී ගිහින් නිසා ඇය ඒ විදිහට සිටීම ඔවුනට ප්‍රශ්නයක් වුණේ නෑ. ඔවුන් වහම ගියේ ජේකබ් පාරේ බොයිට් පදිංචිව සිටි කාමරේ හොයාගෙන. නමුත් ඔහු කාමරේ හිටියේ නෑ. ඔහු මාව හොයාගෙන බේකර් වීදියට එන්න පිටත් වෙලා. ඔහුගේ ගමන් මල්ල තිබුණා. නමුත් ඔහු කිව් දිනපොත ඒකේ තිබුණේ නෑ. සමහර විට ඔහු ඒක ගෙන යන්න ඇති කියලා ඔවුන් හිතුවා. නමුත් ඔහු ඒ දිනපොත තමන්ගේ නිවස තුල හංගලා ගිහින්නම් මැටිල්ඩා බ්‍රික්ස් නෞකාවේ සැබෑම රහස ගැන දැනගත් නිසා බොයිට්ට මරණ දඩුවම හිමිවිය යුතුයි කියා බස්කවිල් කිව්වා. ඔහු මිය ගියත් පොලිසිය ඔහුගේ කාමරය සෝදිසි කරන බවට සැකයක් නෑ. එතකොට ඔහුගේ අර දිනපොත හමු වුණොත් ඒ වෙලාවේ තමයි බස්කවිල්ගේ උම්මන්තක යක්ෂ ස්වභාවය තිරිසං ගති පැවතුම් ඉහළට මතුවුණේ. බොයිට් පදිංචිව සිටි ජේකබ් පාරේ තට්ටු නිවාසයේම ගෙන තියන්න කුරිරු බස්කවිල් තීරණය කළා. ඒ බොයිට්ගේ දිනපොත එහි සංගවලා තියෙනවා නම් ඒක විනාශ කරන්න. වහාම ඒක කරලා ඔවුන් අශ්ව කරත්තේක නැගිලා වේගයෙන් බේකර් වීදිය දෙසට ආවා. ඒ මඟ දෙපස සිටි සෙනග අතරේ බොයිට් සිටිනවාද කියා උකුසු ඇසින් බලමින් ඔහුව ඔවුනට දකින්න ලැබුණා. බේකර් වීදියට එන්න කලින් ඔහු පසු කරගෙන ගිහින් කඩ දෙකක් අතර පාරේ සැඟවිලා ඔවුන් උදව්වilla කෑගසා ඔහු එතනට කැඳවාගෙන තියෙනවා. සූදානමින්න බස්කවිල් ක්ලෝරෝෆෝම් අල්ලා බොයිට්ව සිහි නැති කරලා තියෙනවා. ඔහුව
දැඩිව ග්‍රහණය කරගත්තට පස්සේ ක්ලෝරොෆෝම් අල්ලා බොයිඩ්ව සිහි නැති කරලා තියෙන්නේ ඔහුව දැඩිව ග්‍රහණය කරගත්තට පස්සේ ඊළඟට ඔහු කුලීරියක දමාගෙන ගිහින් තියෙන්නේ මත්පැන් බී වෙරියුණු තමන්ගේ මිත්‍රයෙකු බව අඟවමින් ඒක තමයි විලියම් බොයිඩ්ගේ අවසානය මේක මටත් වඩා හොඳින් ඔබ තමයි දන්නව ඇත්තේ ඔහුගේ වියරු බව උමතු බව උත්සන්න වෙති බස්කවිල් හිතනවා තමන් විශිෂ්ට බුද්ධියක් ඇති දක්ෂයෙකු ලෙස ඔහු කල්පනා කළා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නෙමේ තුන් දෙනෙකු මරා ගන්න පළමුවෙනි එක ඒ කියන්නේ කොලින් උත්සාමිගෙන් පලි ගැනීම ඔහු සම්පූර්ණ කරගෙන අවසන් දෙවෙනි තුන්වෙනි ඒව තමයි කප්පම් මුදල ලබා ගැනීම සහ අප දෙදෙනා ඝාතනය කිරීම ඔව් ඒක හරි මම එකඟු නෙමේ ඔහු මලසිරුර කපල කොටලා ඒක නියම වෙලාවට පාරට විසි කළා ඒ ඔබේ හිතේ කුතුහලයක් ඇති කරලා ඔබ මේකට පටලවා ගන්න මාව විලකොක්කක අමුණා ගන්න ඔහු උත්සාහ කළ බව ඇත්තයි නමුත් ඒ වෙනකොටත් මම මේකට සම්බන්ධ වෙලා අවසන් ඒ කොලින්වුඩ් සාමේ රහසිගතව මට කළ ඉල්ලීම නිසා මගෙන් පැලිගැනීම තමා බස්කවිල්ගේ අරමුණ වෙලා තිබුණේ මේ සාහසික අපරාධයේ පිටුපසෙ ඉන්නේ බස්කවිල් කියලා කලින් දැනගෙන හිටියානම් මම මොකද කරන්න කියලා ඔබ අහාවේ එහෙමනම් මං කොලින්වුඩ් සාමිට අවවාද කරනවා කප්පම් මුදල ගෙවලා මේ අවුල සාර්ථක ලෙස අවසන් කරගන්න කියලා එහෙම වුණානම් මේ දවස් වෙනකොට බස්කවිල් සහ ජොන්සන් දකුණු අප්‍රිකාව බලා නැවක යාත්‍රා කරනවා ඔහු තමන්ගේ ක්‍රූර ක්‍රියාව තවත් පියවරක් ඉදිරියට තැබුවා ඒකෙන් තමන්ගේ අවසානය ළඟා කරගත්තා ඔව් ඒක ඇත්ත බොයිඩ්ගේ මලසිරුර පහළට විසි කරලා පිටුපස තිබූ යකඩීනි මගෙන් පහළට බහලා ඔවුන් වහාම මැටිල්ඩා බ්‍රික්ස් නෞකාවට ගියා කපිතාන් මැකාතිගෙන් නිදහස් වීම ඔවුන් මුලින්දලම අපේක්ෂා කළ දෙයක් ඒක බාර දුන්නේ කාටද මුලින් මරා දමන්න කියලා හිතාගෙන හිටි මීයට වොට්සන් තව කොතනද ඔබට නොපැහැදිලි ඉදිකටු තුඩකින් පුවත්පත සිදුරු කර ග්ලෝරියා මෙනවිය එවූ පණිවිඩය හෝම්ස් ඔබේ පණිවිඩය තේරුම් ගන්න පොඩි උත්සාහයක්වත් දැරුවේ නැහැ නේද මගේ හිතවත් මිත්‍රයා ඒක විසඳන්න මට ගත වෙන්න ඇත්තේ මිනිත්තු දෙකයි සිදුරු කර තිබූ අකුරු එක පේලියට ලිව්වාම මතුවෙන්නේ මෙහෙම දෙයක් ඔබට ඒක තේරුම් ගත හැකිද මම මද වෙලාවක් ඔහු තම සාකු දින පොතේ ලියූ පණිවිඩය දෙස බලා සිටියෙමි ඒ කුමක්දයි එක්වරම මට පෙනී ගියේ මෙසේය උගුල කටවා ඇත ජෝන් පරිස්සම් වන්න මං වගේ මෝඩෙක් මට කියවෙනි මට එහෙම දෙයක් පෙනුනේ නෑ මෙහෙම දෙයක් කල්පනා කරලා ක්‍රියාත්මක කරන්න ඇයට තියෙන්නේ ඇත්තේ තප්පර ගණනක් වෙන්න ඇති ඇය හරි දක්ෂ තැනැත්තියක් මේක අහන්න හෝම්ස් මෙවැනි දෙයක් ඇත්තටම සිදු වුණා කියලා කෙනෙකුට විශ්වාස කරන්නත් අමාරුයි මම මේ කතන්දරය ලිව්ව දවසක කවුරු හරි ඒ බව කියන්නේ ඉඩ තියෙනවා ඔවුන් කියාවේ මේක මංගල නිර්මාණයක් බස්කවිල් රුදුරු බල්ලාගේ කතාව අනුකරණය කරමින් මම ලියූ එකක් කියාවේ එහෙම නේද වෙනත් රටක කවුරු හරි එහෙම කියන්න ඉඩ තියෙන බව ඇත්තයි නමුත් ග්ලෝරියා කොලින්වුඩ් හොවාට් ජීවත්ව ඉන්නතුරු එංගලන්තේ කවුරුවත් නම් එහෙම කියන එකක් නෑ සැබෑ සිදුවීම වෙනස් කරන්න අපිට බැහැනේ අප සටන් කළේ කවුරුන් එක්කද රුදුරු බල්ලා කතන්දරයේ සිටි දුෂ්ටයා රොජර් බස්කවිල් එක්ක කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ කාලය ස්ථානය සහ සතා වෙනස් වුණාට ජෝර්ජ් බස්කවිල්ගේ ස්වභාවයේ වෙනසක් වුණේ නැහැ ඔහු ක්‍රූර යක්ෂයෙක් මේකෙදී ඔහුගේ ඒ ස්වභාවය කලින්ටත් වඩා වැඩි වුණා ඒ වගේම ඔබ මතක තියාගත යුතු තවත් දෙයක් තිබෙනවා වොට්සන් ඒ මොකක්ද මේකේ ඉන්න චරිත අනාගතයේ රාජකීයන්ද වීමට ඉඩ ඇති රටේ ඉහළම ප්‍රභූ චරිත සමහරු තවම තරුණයි
ඒ නිසා මේ කතාව තවත් අවුරුදු 100ක් යනතුරුවත් ප්‍රකාශයට පත් වෙන්න ඉඩ තියන්න එපා. මේක දාන්න ඔබේ අතිශය රහසිගත ලිපි ගොනුවට. ඒ කොහොම වුණත් මිත්‍රයා ඔබ මේ හිත අවදානම් පරීක්ෂණයට යොමු කිරීම ගැන මං කම්පා වුණු වාර අනන්තයි. එහෙම දෙයක් කිරීම ගැන මා පසුතැවිලි වුණු තරමක්. ජීවිතේ කවදාවත් මං ඒ තරම් පසුතැවිලි වෙලා නැහැ. මෙම පරීක්ෂණය අවසන් වෙද්දී මට දකින්න ලැබුණු දර්ශන තවත් මගේ සිතේ සටහන්ව ඇති. ඒවා මගේ ජීවිතය පවතින තුරු කිසි දිනක මගේ මතකයෙන් නැත් නොවනු ඇත. හරක් සම්මැතිරු යකඩ රාමුවකට තදින් ගැටගසා සිටි රොජර් බස්කර්විල් මරහඬ නගමින් සිටියේය. ඔහුගේ සිරුරෙන් නොනැවති දහදිය ගලා ගියේය. වියරු බව උත්සන්න වීම නිසා ඔහු තම දිව සපාගෙන තිබුණේ එහි කැබැල්ලක් වෙන් වී යන අයුරෙනි. එයින් වැගිරුණු ලේ මුහුණ පුරා පමණක් නොව සිරුරටත් ගලා ගොස් තිබුණේ. පොලිස් බටයින් ඔහු බැඳ සිටි රාමුව අශ්වකරත්තයට පටවද්දී ඔහු උමතුවෙන් කෑගැසුවේ හෝම්ස් සමතමිනි. හෝම්ස්, ඔහෙලට බෑ කවදාවත් මාව හිරගේක දාලා කොටු කරලා තියන්න. මම එළියට ආව වහාම මුළු මිනිස් සංහතියෙන්ම මේකට පිළිගන්නවා. අශ්වකරත්තේ පිටත් වී මිනිත්තු කීපයක් යනතුරුම ඔහු උමතුවෙන් නැඟූ හඬ අසන්නට ලැබුණේ. අතිශය සතුටට පත්ව සිටි කොලින්වුඩ් සාමිවරයා හැඳ පැළඳගෙන සාදය පැවැත්වීමට නියමිත උද්‍යානයේ වෙත පැමිණ සිටියේය. සාමිතුමනි, හෝම්ස් කීවේය, මේ ගැටලුවේදී අපට තවමත් නොපැහැදිලි තැන් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි බැස්කවිල්ගේ හිතේ ඔබ ගැන තිබූ වෛරය. ඔබ දෙදෙනාට හැකිතරම් සිත් වේදනා දීම ඔහුගේ එක් අරමුණක් වුණාලු. මොකක්ද ඔබ අතින් ඔහුට සිදුවුණු වැරැද්ද? හෝම්ස් මහත්තයා, ඔබ ඔහු ගැන සෑම දෙයක්ම දන්නවා. ඒ සිද්ධිය කීමට මා ඔබට කිව යුත්තේ එක් වචනයක් පමණයි. මං වැන්ඩලියර් කිව්වාම ඔබට හැම දෙයක්ම වැටහේවි. සාමිවරයා කීය. අහා, වැන්ඩලියර්! හෝම්ස් කෑ ගැසීය. දැම්මට හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් සාමිතුමනි. නමුත් ඔබේ කතාව කියන්න, එතකොට මගේ දැනුම සම්පූර්ණ වෙනවා. ඔව්, හැම දෙයක්ම කියන්නම්, සාමිවරයා කීය. යෝක්ෂයර් ප්‍රාන්තයේ මගේ හිතවත් මිත්‍රයෙක් ඉන්නවා. ඔබ ඔහු ගැන අහලත් ඇති. ඒ තමයි සොල්බරි සාමි. අපේ මිත්‍රත්වය ඇරඹුණේ තරුණ කාලෙදිමයි. සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාන්‍ය තනතුරු වලට අපි දෙන්නම පත් උනේ එකට. මගේ පුතාව යවන්න හොඳ ප්‍රාථමික පාසලක් ගැන මම කල්පනා කරමින් හිටියා. එතකොට තමන්ගේ පුත්‍රීන් දෙදෙනාම ඉගෙනුම ලැබූ පිරිමි පාසලක් ගැන මට කිව්වේ සොල්බරි සාමි. ඒක ෆ්ලේසර් නම් වයස්ගත අධ්‍යාපනඥයෙකුගේ උපදෙස් පිට අරඹා තිබුණු පාසලක්. එහි අධ්‍යාපන තත්ත්වය, පහසුකම් සහ විනය ගැන සොල්බරි හුඟක් පැහැදිලා තිබුණා. ඉතින් මමත් මගේ පුතා රොඩ්රික්ව මේ පාසලට ඇතුළු කළා. ඒකේ ප්‍රධාන ආචාර්යවරයා වුණේ වැන්ඩලියර් නම් ගුරුවරයෙක්. ළමුණට ලාබාල වයසේදීම නවීන විද්‍යාව හඳුන්වලා දීලා ඔවුන් ඒ පැත්තට යොමු කිරීම ආචාර්ය ෆ්‍රේසර්ගේ සංකල්පයක්. ඒක මේ පාසලේ සාර්ථකව ක්‍රියාත්මක වුණා. නමුත් අවාසනාවකට වගේ ඔහු හදිසියෙම රෝගී වෙලා මිය ගියා. ලැන්කැස්ටර් උසස් පාඨශාලාව නම් මේ විද්‍යාලය පිරිහෙන්න පටන් ගත්තේ එදා ඉඳලා. වැන්ඩලියර්ගේ උනන්දුව තිබුණේ මුදල්වලට විතරයි. පාසලේ ගුරු මණ්ඩලයේ කීප දෙනෙක්ම අස්වී ගියා. එක් දිනක් පැමිණ තමා හමුවන මෙන් ඔහු මට දන්වා තිබුණා. මම ගියා යෝක් නගරයට ඔහු හමුවෙන්න. ඔහු මට හොර රහසේ කිව්වා එක් කාරණයක්. ඒ තමයි මගේ පුතා රොඩ්රික් පාසලේ වාර විභාගයේදී වංචා කර ඇති බව. මං වහම පුතාව හමුවෙන්න ඔහුගේ නේවාසිකාගාරයට ගිහින් ඒ ගැන විමසුවා. විභාග වංචාවකට තමන් හවුල් වූ බව පුතා පිළිගත්තා. සිදු වී තිබුණේ කුමක්ද?
विभाग प्रश्न पत्र पिलियमें सीटी पंथिकाबरे सीटियुतमा कीपवार्यकनी गिहिंतीनवा विभाग शालावे पुतागे इदिरियन्हा पिटुपसीन सिटी लमाई देन्ना विद्याहा गणिते विषय वलट दुर्वल आयलो ए लमाई रोड्रिक लियमेन सिटी उत्तर पत्रय ओहुगेन लबागेन तियेन्ने ओहुट तर्जनय करमिन तमंट शारीरिक हिंसावक अतिवेयई बिय निसा ओहु एट अवनत वेला तिबेनवा कोहमहरि मे अंतमिन पंतिये सिटी दक्षम शिष्येन पस्देनकुम विभाग तहनमकट लक्वेला ओंगे दिमौप्यान कैंदवला मुल्गुरुतुमा दनुंदी तिबुने दरुवन पासलेन पहकिरीमट सिदुवन बव मे करुनु दनुंदीला वेंडलियर मट रहस्यगतव किव्वा ए तमई तमंगिल्लन मुदल गेवनवानम सिद्धिये अटपत करला लमया पासले तबागन्न तमं कैमति बव होम्स महत्या मम मुहुन दुन्ने उबतो कोटिक प्रश्नयकट ओहु इल्लू मुदल विशाल एकक उनत एय गेवीमट मट बरिकमक तिबुने नह नमुत प्रश्नय उने मम कोहमद मेवनी वंचावकट हौल वेन्ने कियन एकई अनेक अतट पुता विद्यालयन पहकलोत ओहुट ईटन हो हेरोवेनी विशिष्ट पासलकट अतुलुवीमे अवस्थाव अहिमि वेनवा एपमनक नोवे मगेन पशु सामी तनतुर हिमिवी देशपालनेट पिविसीमट सिटिन ओहुगे अनागते अंदुरु वेनवा नमुत मन तीरनयक गत्ता वेंडलियर्गे तर्जनेट सह कप्पं इल्लीमट मम हिस नमुवे नै मम रोड्रिक्व पासलिंग इवत करगेन गेदर गेनावा मम ओबट बोहोम संतोषेन कियन्ने वंचा कला कीला तहनमट लक्कु अनेक लमाई हतर दिनागेम पियवरुत कले मंकल देमाई वेंडलियर ओय अप कीर्तिमत वेडे सैहन कालिक इंदन करल तिबुना गुरुरुन विभागे पवत्तिन पंतिकांबरेन अर विधिहट इवत्वी गोस तिबुने ओहुगे उपदेस्विट बव पसुव हेलिवुना मुदल तन्हावेन पासले ओहु कल वंचा राशियक हेलिवेत्ति लैंकास्टर उसस पासल वसा दैमीमट ओहुट सिदुना नमुत्तहु प्रचारे कले बोवेन रोग्याक निसा पासल वसा दम्म कियलाई होम्स कीय ईलंगट ओहु तमंगे नम वेनस्करगेन डेवोन प्रदेशयट पैमिन पदिंचुना मे कारणे निसा वेंडलियर हेवत बस्कविल मा समग वैर बेंदगत्ता अनेक पियवरुन तमन कल वंचावट हौल नोवे लमुन निवत्करगेन गिये मगे उपदेश निसा कियलाई ओहु हितुवे वरक्कोहु मगे निवसट मैवित दरुनु विधिहट पलिगन्ना बव कियला तर्जनय कला नमुत ओहु मे वगे साहसिक अपराधयक यदेवि कियला मम हीनकिंवत हितुवे नै कियमिन सामिवरया कथाव अवसान कलेय मदवेलावक गतवेत्ति प्रिय संभाषणय अरंभेन लकुनु पहलविय ग्रामोफोनेक संगीतयक पसुबिमेन नसेत्ति एतनट पैमिनि तरुण युवलक सोमनसिन तम दैत पटलवागेन बाल नटुमक यदीमट पटंगत्तेय एतेदिना हंदुनागत्ति अपि मवितेट पत्वूवेमु ए ग्लोरिया कोलिनुट मेनविय सह फीलिक्स होआर्ट देदेनाय अपि दैनगिन हितिये नहने याई मम मगे अदहस कोलिनुट सामी समग प्रकाश किरीम अरंभुयमि एहेतीट बाधा करमिन ओहु सिना नगमिन कीवे अपि दैनगिन हितियेत नह दोस्तरे महत्या यनुवेनि अपराधकरुवंट एरिहि नडु विभागय ओल्ड बेली अधिकरणेदी विभागेट गनुनि बस्कविल्गे संगया वू जेसी जॉन्सन हेवत ग्रिफिथ केटि नडु विभागेकिन पसु पोरकेट नियम विय जॉर्ज बास्कविल्ट एरेहि नडुव विशेष विनिसुरु मडुल्लक इदिरिये विभागेट गन्ना लदि दीर्घकालयक तिस्से ओहु विसिन करन लद अपराध रसक पिलिबंदव ओहुट चोदना एल्ल विय बिहिसुनु मिनीमरुम राशियक पहरगेन याम सह मंगोल्ल कैम रसक सिदु कल बव सकेकिन तोरव ओप्पु विय एनिसा ओहुट हिमिविय युत्ते मरणीय दंडने बवट सकेयक नोविय केसे वेतत ओहुगे उमतु सिहिविकल तत्वय निसा
ඔහුට හිමි වූයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. ඒ සඳහා ඔහු යවන ලද්දේ බරපතල ලෙස උම්මන්තක වූ විහිසුණු අපරාධකරුවන් රඳවන රෝඩ් මුවර් බන්ධනාගාරයටයි. නමුත් ඔහුට එහි ගත කිරීමට ලැබුණේ සතියක කාලයක් පමණි. ආරවුලකදී තවත් උමතු සිරකරුවකු බස්කවිල්ගේ හිසට එල්ල කළ යකඩ පොලු පහරක් නිසා රොජර් බස්කවිල් ජීවිතක්ෂයට පත්විය. තම දියණිය ආරක්ෂා සහිතව තමා වෙත ආපසු ලබා දීම ගැන අප්‍රමාණ සන්තෝෂයකට පත් කොලින්වුඩ් යුවළ ෂර්ලොක් හෝම්ස් සහ මා වෙත අතිවිශාල මුදලක් ත්‍යාග ලෙස පිරිනැමූහ. එය කොපමණ දැයි මම සඳහන් නොකරමි. කෙසේ වෙතත් එය අබිරහස් ළමා කොල්ලේ පරීක්ෂණය විසඳීම වෙනුවෙන් හෝල්ඩන් සාමිවරයා හෝම්ස්ට පිරිනැමූ ත්‍යාගය මෙන් කිහිප ගුණයක් බව කිව යුතුය. රහස් පරීක්ෂණ ක්ෂේත්‍රයේ අපගේ අවසන් අවුරුදු කීපය ළඟා වෙමින් නැතැයි මට සිතේ. හෝම්ස් අපේක්ෂා කරන්නේ එම කාලයේ පැමිණි විට සසෙක්ස් ප්‍රාන්තයට ගොස් විනෝදය පිණිස මීමැස්සන් නැති කිරීමටයි. එවිට ජීවත්වීම සඳහා මුදලක් අවශ්‍ය වෙන නිසා ඔහුට ලැබුණු මුදල ආයෝජනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. මගේ හිතවත් මිත්‍රයා අනුගමනය කරමින් මාද මුදල් ආයෝජනය කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. එම සිද්ධිය අවසන් වී මද කලක් ගත වෙද්දී පුවත්පත්වල පළ වූ පුවතක් වෙත ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. නොබෝදා රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත් නයිජල් කොලින්වුඩ් සාමිවරයාගේ සහ ඇන්ජලීනා ෆොරෙන්ස් කොලින්වුඩ් ආර්යාවගේ එකම දියණිය ග්ලෝරියා මැරිලින් කොලින්වුඩ් මැනවිය සහ ස්කොට්ලන්තයේ බ්ලැක් කොච් බලකායේ හිටපු අනදෙන නිලධාරියෙකු වූ මේජර් ෆීලික් වින්ස්ටන් හොවාට් අතර විවාහය අති උතුම් වෝල්ටර් ජොසෆ් ටොම්බර්ස් ස්මෝල් දේවගැතිතුමන් විසින් මැයි 20 වැනි දින රිච්මන්ඩ්හි මෙතෝදිස්ත දෙව්මැදුරේදී ආගමික චාරිත්‍රානුකූලව සිදු කරන ලදී. බේකර් වීදිය ෂර්ලොක් හෝම්ස් සහ දොස්තර ජෝන් එච් වොට්සන් යන මහත්තුරු මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළහ.